சீமாவின் இஹா தேசபால். අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. රටේ දේශපාලනයේත් බොහෝ මාතෘකා තිබෙන කාල සීමාවක සලකුණ දේශපාලන සංවාදයෙන් දේශපාලනයේ සීමාවෙන් එහා සාකච්ඡා කරන්නට අදත් අපි සූදානම්. මගේ සගීන්ද දෙනා සූදානමින් අපි හඳුනා ගනිමු ප්‍රථමයෙන් රංගනද සිල්වා. රංගන සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් සුදේව. ඩිලාන් මායදුන්නේ. ඩිලාන් සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. එසේ නම් දැන් මේ සූදානම් වෙන්නේ අද සලකුණෙහි දේශපාලන සලකුණ හඳුනා ගන්නට අප ආරාධනා කළා හිටපු ක්‍රීඩා අමාත්‍ය වර්තමාන පාරිභෝගික මන්ත්‍රී දයසිරි ජයසේකර මහතාට. මන්ත්‍රීතුමනි අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන්. පළවෙනි ප්‍රශ්නය. ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ගත්ත තීරණය මේ මොහොතේත් නිවැරදියි කියලා විශ්වාස කරනවා? ඔව් මම නිවැරදි කියලා විශ්වාස කරනවා. මං ඊටත් කලින් ඇත්තටම මේ කනගාටු වෙනවා අද අපේ ප්‍රදේශවල ගම්මානවල විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන මේ ගම්බතුරෙන් අපේ දිස්ත්‍රික්කෙත් විශාල ප්‍රමාණයක් යට වෙලා තියෙනවා. මම හිතන්නේ ඒ සියලු දෙනා වෙනින් පළවෙනින් අපේ කනගාටු ප්‍රකාශ කරන ගමන් අපේ අදවදී මම ඔවුන්ට මගේ කනගාටු ප්‍රකාශ කරන ගමන් මම කියන කැමති ඇත්තටම අපි ඒ ගත දීන්දුව නිවැරදි සහ අර්ධ සාක්ෂිත එකම ගත දීන්දුව. අදත් මම ඒකට සන්තෝෂ වෙනවා. ඒටත් සන්තෝෂ වෙනවා. කිසි ගැටලුවක් නැහැ. නමුත් ඒ තීන්දුව ගත්තට පස්සේ ඒ කණ්ඩායම පිළිබඳව ඒ කණ්ඩායමේ ඇතැම් අය අතරේ යම් යම් මතවාදයන් මේ සියල්ලක්ම මතු වෙමින් පවතිනවා. ඒ නිසායි මම එවැනි ප්‍රශ්නයක් ඇහුවේ ඔබේ. නෑ එහෙම මතවා එහෙම එකක් නෑ. අපි අතර ඇත්තටම අපි මේ සම්බන්ධව එක සමහර මේ 16 දිනාම එකට එකතුලා කතා කරලා ගන්න තීන්දුව අපි එකට එකතුලා ගන්න. හැබැයි සමහර එක එක පුද්ගලයන් පිළිබඳව විවිධ කාරණා පිළිබඳව තවමත් අපි කතා නොකළ යුතු කාරණා ගැන එක එක්කෙනා කතා කරපොමේ ඒ පිළිබඳ සමාජලාවට වෙන වෙන මත විදිහට දකින්න පුළුවන්. නමුත් අපි අත්ත වශයෙන් දැන් සියලු දෙනාම තීන්දුවකට ආව ගිය සතිය අපි සියලු දෙනාම නැවත සාකච්ඡා කරලා යම් ප්‍රකාශ කරන්න කලින් අපි ඔක්කොම එකට එකතුලා සාකච්ඡා කරලා එක තීන්දුවකට ඇවිල්ලා කතා කරමු කියලා. මොකද නැත්තම් වෙන්නේ විවිධ අය විසින් කරන විවිධ ප්‍රකාශත් එක්ක මේ 16 දෙනාගේ කණ්ඩායමේ තියෙන මතවාදී පිළිබඳ යම් යම් ප්‍රශ්න ඔබ කිව්වා වගේ ඇති වෙලා තිබෙනවා. නමුත් ඒක අපි 16 දෙනාට ප්‍රශ්නයක් නෙවෙයි. අපි ඒක බොහොම ක්‍රමානුකූලව මොකද ඒක පෞද්ගලිකව කවුරුත් ඉස්මතු වෙන්න කරන ප්‍රකාශ හෝ වෙන එකක් නෙවෙයි. අපි සියලු දෙනාම එක මතයක ඉඳගෙන තමයි අපි යම් ඉතාම වැදගත් තීරණ අපි ගන්නෙ. ඒ නිසා මම හිතන්නේ ඒක ගැන අපි කිසි කෙනෙක් කනගාටු වෙන්නේ නැහැ. විවිධ ප්‍රශ්නවලදී එක එක්කෙනාගේ මතවාදයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒවා අපි ඉදිරියට යනකොට කොහොමද වෙනස් කරගත යුත්තේ කියලා කල්පනා කළ යුතු. තාම අපි ලදරු වැඩි ඒ වැඩේ මේ 16 ස්ථාවරව තබා ගැනීම වැඩපිළිවෙල අපි ඉස්සරහට ගෙනියන්නේ. ඔබතුමාලගේ කණ්ඩායමේ කවුද නායකයා? අපි තවමත් නායකෙක් තීන්දු කළ නැහැ. අපි ජේස්ටියන් විදියට ඉන්නවා. අපේ ඇත්තටම එස් විසානාග මැත්තුමත් ඒ වගේම ජෝන්සර් නත මැත්තුමත් අන්රප් මැත්තුමා සුල් පිමජන්ද මැත්තුම ඇතුළු ඩිලාන් පෙර මැත්තුමල මේ සියලු දෙනාම අපේ ජේස් විදියට අපි සලකන්නේ. මම හිතන්නේ එතනින් අපි කෙනෙක් පත් කරගන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට වැඩ කළ දුටික් කරා. ඔබේ ජීවිතයේ ඔබ අවස්ථා කිහිපයකදී දේශපාලන තීන්දු ගත්තා. ඒ දේශපාලන තීන්දු සමහර තැන හරිය සමහර තැන වැරදුනා. එතකොට ඒ දේශපාලන තීන්දුව දිහා ඔබ හැරිලා බලනකොට සමහර තැන්වලදී ඔබ කිව්වා ඔබ ගත තීන්දුව සමහර තැන්වල වැරදුනා කියලා. හැබැයි ඔබට මේ තීන්දුව පිළිබඳව අනාගතයේදී එලෙස කියන්න සිදු වේවිද නොවේවිද? නෑ මං හිතන්නේ අපි මට හෘද සාක්ෂියට මම කල්පනා කළා මම හිතන දේ හරියි කියලා තීන්දුව ගත්තාම ඒ තීන්දුව වල අපි එල්බගෙන ඉන්නවා. ඒකෙන් ජයග්‍රහණයක්ද පරාජයක්ද හම්ුණේ කියන එක ගැන කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ මං ගත තීන්දුව නිවැරදි කියලා මම විශ්වාස කරනවා. ඉතිහාසෙත් මම ගත්තේවා මම ඉතාම අමාරු තීන්දුව තීරණ ගත්තා. ඒ තීන්දුව තීරණ වල මං හිතන්නේ වැරදක් සිද්ධ වෙලා තියෙනවා කියලා. දේශපාලනේ එහෙම තමයි. දේශපාලනේ අපි වැදගත්කම විදිහට මම දකින්නේ ජනතාව කොයි විදිහට අපි ගැන කල්පනා කරන්නේ කියලා. ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. මොකද අපි තවදුරටත් මේ ආණ්ඩුවේ රැඳී හිටියා නම් තවදුරටත් අපි ජනතාවගෙන් ඈත් වෙන තැනකටපත් වෙනවා. අපි බලය කොයි තරම් තිබුණත් වැඩක් නැහැ. අර මාළුවට වතුර අවශ්‍යයි වගේ මේ ක්‍රියාදාමය තුළ අපිට ජනතාවත් එක්ක අපි මේ ගමන යනවා මිසක් අපිට වෙනම තනියම තනතුරු දරාගෙන මේ ගමන තනියම යන්න බැහැ කියන එක බොහොම පැහැදිලිව අපි තේරුම් ගත්තා. ඒකින්ද මම හිතනවා මේ තීන්දුව 100%ක් මම විශ්වාස කරනවා හරි කියලා. ඔබ මිට පෙර ආතුව මෑත කාලිනව තීන්දුවක් කරගත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායත් යන්නේ නැහැ කියලා. ඔබ එතාම නියතමානී වේදා සඳහන් කළා ඔව් එහාට මෙහාට මාරු වෙනවා මේ ඇති හොඳටම කියලා. ඔබ තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා. ඒක ගැටලුවක් නෙවෙයි. සරහටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳීද නැත්නම් ඒ තීන්දුව වෙනස් වේද? නෑ මම එහාට මෙහාට මාරුනේ නෑ රංගර. මම හිතන්නේ ඔබ දන්නවා කොහොමද ඒක වුණේ කියලා. ඒ ගැන මේ
එකෙක්කෙනා කියන්න පුළුවන් මේ නෑ මම උපුටා ගත්තේ ඔබම සදාන කිරීමක් කළා තිබුණා නෑ මම කිව්වේ නෑ මම එහාට මෙහාට යනවා කියලා නමුත් ඔය කියන කාරණේ ඔබ කියන්නේ ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ ඉන්නවයි කියන කාරණේ ඔව් ඔව් ඉන්නවයි කියන ඉන්නවයි කියන කාරණේ දැන් ඔබ අනික් කැලණේ කිව්වේ ඒකත් උත්තර දෙන්න එපා ඔව් මොකද හේතුව මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් උනේ දැන් අනිත් කට්ටිය එක්ක ගත්තම සමහර മന്ത്രിවරු තමන්ගේ മന്ത്രിකම අරගෙන අනිත් පැත්තට ගියා හිටි මම කිසි දවසක මගේ മന്ത്രി ධූරයක් අරගෙන ජනතාව දුන්න වරමක් අරගෙන මම අනිත් පැත්තට ගියේ නැහැ එක්සත් ජාතික පක්ෂය මට ඡන්ද දුන්න අහිංසක ජනතාවගේ ඡන්ද ටික ඒ පක්ෂය තුලට තියලා മന്ത്രിකම දීලා ගියා മന്ത്രിකම තියලා මම එළියට ආපු මිනිස්සේ ලංකාවේ ඕන තරම් මිනිස්සු පක්ෂ මාරු කරනවා හැබැයි පුද්ගලෙක් විදියට අම්මගේ දේශපාලන ක්‍රියාකාරකම් මත වගේ පක්ෂය මාරු කරන්න අවශ්‍ය කරන කටයුතු ටික මම කරේ පැහැදිලිව ජනතාවගේ මතය ඒ ගත්ත മന്ത്രി දුරත් අරගෙන තමයි අනික් කට්ටිය ඔක්කොම ගියා මම එහෙම ගිය කෙනෙක් නෙවෙයි ඒක නිසා මට ওই කතාව කියනකොට මම මම අභියෝග කරන්නේ මම කිව්ව එකයි මම කිව්වේ මම අභියෝග කරන්නේ මම අහන ප්‍රශ්නේ මම රජු ප්‍රශ්නේ නාවේ කිසි ගැටලුවක් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමයි මම ඉන්නේ එයින් මම ඉවත් වෙන්නේ නැහැ දැන් පහුගිය 17 වෙනිදා පක්ෂ මධ්‍යම කාරක සභාව තිබ්බා ඔබ 16 කණ්ඩායම ඉවත් වුණාට පස්සේ කිව්වා විශේෂව ඩිලන් පෙරේරා හිටපු අමාත්‍යවරයා කිව්ව කාරණේ තමයි 17 වෙනිදා පක්ෂ මධ්‍යම කාරක සභාවේ උඩු යටිකුරු වෙන තීන්දුව කිහිපයක් ගන්නවා කියලා. හැබැයි අපි දැක්කේ නෑ එහෙම උඩු යටිකුරු තීන්දුව. ඔව් උඩු යටිකුරු වෙන තීන්දුව කිහිපයක් ගත්තා. මොකක්ද දන්නවද? මම කියන්නේ මොකද ඒකේ දින ගණනාවක් එක්ක අතික ජනාධිපතිතුමායි තමයි මේක නිවේදනය කර අපෙන් අදහස් අරගෙන අපි ලබන 3 වෙනිදා වෙනකොට නව නිලධාරි මණ්ඩලයක් පත් කරනවා. තාවකාලික නිලධාරි මණ්ඩලයක්. ඒ නිලධාරි මණ්ඩලය තුල ඊළඟට අපි ජූනි මාසේ 14 10 11 දවස් දෙකේ අපි දිස්ත්‍රික් බලමණ්ඩල කැඳවනවා ලංකාවේ සියලුම දිස්ත්‍රික් වල දිස්ත්‍රික් 25ම ඊළඟට 14 15 කියන දවස් දෙකේ අපි ආසන බලමණ්ඩල කැඳවනවා ලංකාවේම කැඳවලා මේ පරිසම්විධාන වැඩපිළිවෙල පිළිබඳව පැහැදිලි කරලා දෙනවා ඊළඟට අපි ඒකත් එක්ක පක්ෂ පරිසම්විධාන වැඩකටයුතු ටික ආරම්භ කරනවා පක්ෂ පරිසම්විධාන වැඩකටයුතු ටික ආරම්භ කළා ශාඛා සමිති ටික හදලා ඊළඟට බඳවා ගැනීම ටික හදලා ඉවර කරගෙන සැප්තැම්බර් 2 වෙනිදා වෙනකොට සම්පූර්ණයෙන් අපේ පරිසම්විධාන වැඩපිළිවෙල අවසන් කළා. අපි ස්ථාවර නිලධාරි මණ්ඩලය සැප්තැම්බර් 2 පත් කරගන්නවා. ඒතරම් මෙහෙම ක්‍රමානුකූලව වැඩපිළිලක් තමයි එදා යෝජනා වුණේ. මම හිතන්නේ ඒක ඉතාම හොඳයි කියලා මම විශ්වාස කරනවා. මොකද අවුරුදු ගානකින් අපි මේ පක්ෂ පරිසම්විධානයක් ඊළඟට නිලතල වෙනස් කිරීමක් ඒ වගේම ශාඛා සමිති පරිසම්විධානයක් කළ තිබුණ නැහැ. ඒ නිසා මම හිතන්නේ ඒක ලොකු වැදගත් ක්‍රියාදාමයක්. මෙතන එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධව කතා කරනකොට ඇත්ත වශයෙන්ම ඊට වඩා වෙනස් විදිහේ වැඩපිළිවෙලක් තමයි අපි අරගෙන යන්නේ අපිට කවුරුවත් රකින්නවත් කවුරුවත් තියාගන්නවත් අපිට අවශ්‍ය කරලා නැහැ මම හිතන්නේ අපි මේ වැඩපිළිවෙල අධිකාරී ජනාධිපතිතුමා වොම් පැහැදිලිව ප්‍රකාශ කරා අවසන් වරට පැවති සාකච්ඡාවේදී ඔබේ පාර්ශ්වයේ 16 දෙනාගේ කණ්ඩායම අර්ථ නිරූපණය කරන විදිහට නෙවෙයි 23 දෙනාගේ කණ්ඩායමේ විවිධ ප්‍රකාශ කරපු අය සඳහන් කරන්න. ඔබතුමාලා කණ්ඩායම ජයග්‍රහී ලීලාවෙන් කතා කරනකොට ඔවුන් සඳහන් කරන්නේ තවත් කාරණාවක්. කවුද ඇත්ත කියන්නේ? මොකද කතාව මොකක්ද දැන්? විශේෂයෙන්ම එහිදී බාන්ගුරන හොඳයි. එහිදී නෑ මම ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහලා ඉන්නගේ ඉස්සෙල්ලම. දැන් එහිදී සාකච්ඡා වුණාද ජනාධිපතිතුමා ප්‍රකාශ කරාද මම මේ මොහොතේ කියන්නේ ආණ්ඩුවේ ඉන්න අයගෙන් ඉල්ලීමක් කරනවා ආණ්ඩුවේ තවදුරටත් ඉන්නවද නැද්ද කියලා තීන්දුව ඉක්මනට ගන්න කියලා. බොහොම පැහැදිලිව කිව්වා. ඉතින් මං හිතන්නේ ඒක මම ඊ ප්‍රයෝගයක් කරවර එහෙම නැහැ කියලා කියනවා. ඒගොල්ලෝ ඉතින් ආණ්ඩුවේ ඉන්න ඕනේ කට්ටියට එහෙම හිතලා ඇති. හැබැයි ඔබ දැක්කද පැහැදිලිව මම මොකද අපි එදා මට මොහොතක් දෙන්න අදත් කිව්වා නන්දර මම අදේක දැක්කම අදත් කිව්වා ඒක එහෙම නෙමෙයි කියලා අපි සඳානේ මහලේ කම්බරය කියන මේ ප්‍රකාශය වල නෑ එහෙම තීන්දුවක් අරගෙන නෑ තා නෑ ඒ බොරු ප්‍රවෘත්ති ගොඩක් ගියේ මම දැක්ක හෙඩ්ලයින් ගියා මේ 3 වෙනිදාට මේ සතියක් ඇතුළත ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීන්දු ගන්න කියලා කොහෙන්ද දැන් බලන්නකෝ මම කියන එකද හරි ඒගොල්ලෝ කියන එකද හරි කියලා බ්‍රහස්පතින්දා රෑ බලන්න සිකුරාද පත්තරේ ඕගොල්ලන්ගේ නිවුස් එක යනවා නම් එහෙම සිද්ධියක් කියලා මම කිව්ව එක බොරු වෙනව නැත්නම් එහෙම නොගියොත් ඒගොල්ලෝ කිව්ව එක බොරු වෙනව ඒ නිසා අපි අතර තර්ක කරගන්න අවශ්‍ය නැහැ නෑ එතුම හරි කතාවක් කිව්වා සතියක් ඇතුළත කියන කතාව කවුරුත් කිව්වේ නැහැ සතියක් ඇතුළත කියලා කතා කරේ නැහැ ජනාධිපතිතුමා කිව්වා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියන එක ගැන වහාම තීන්දුවක් ගන්න කියලා සතියක් ඇතුළත කියන කතාව නෙමෙයි කිව්වා අපි සතිය කියන කාරණේ පස්සේ දාමු ඔව් නමුත් එතුමා කියන කාරණේ පැහැදිලිව කිව්වා එතුමා බොහොම පැහැදිලිව කිව්වා ජනාධිපතිතුමා
පැහැදිලි තීන්දුවක් ගන්න නැත්නම් මේ විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් විනාශ වෙන එක නතර කරන්න හම්බෙන්නේ නැහැ. මතක තියාගන්න 2018 පෙබරවාරි 10 මො චන්ද්‍රගමිතිනත් එතුමගේ වම් පැත්තෙන් හිටියා. හරි. එතුමගෙත් මූණ ඇදුණා ඒ කිව්වම්. හරි අපි ඒකත් බලන්න හිටියේ. එතුමේ විරුද්ධ වුණාද? එතුමේ විරුද්ධ වෙන්නේ නැහැ සදනතු හිටියා. හරි. එතකොට මේ එතුමා බොහොම පැහැදිලිව කිව්වා 2018 පෙබරවාරි 10 ප්‍රතිඵලය නැවත ඇති වෙන්න ඉඩ තියන්න බෑ අපිට කියලා. ඊටත් පල්ලෙහා තත්ත්වයක් තමයි ඇති වෙන්නේ මේ විදිහට හිටියොත්. ඒ නිසා දිනවකවානු තීරණය කරන්න කවද්ද යන්නේ කියලා. ඒ නිසා කරුණාකරලා ඒක තීන්දුව කරන්න කියලා කියන එක එතුමා බොහොම පැහැදිලිව කිව්වා. දැන් ඔබතුමන්ලාට ඇහුණ දේ එතුමාට නොඇසෙන්න හේතුව මොකක්ද? ඉතින් මං හිතන්නේ මේක අපි ආපහු ක්ලැරිෆයි කරගන්න පුළුවන් ලබන ඊළඟට තියෙන මධ්‍යම කර්ග සභාවේ අපි ජනාධිපතිතුමාගෙන් අහන්නම් මේ මෙහෙම එකක් කියලා දිනවා. ඒක වෙලා නැද්ද කියලා. හැබැයි ජනාධිපතිතුමා මේ දිගින් දිගටම කිව්වා ජනතාව ඉදිරියට ඇවිල්ලා මේ ජාතික ආණ්ඩුව දිගටම ගෙනියනවා කියලා. නෑ ජාතික ආණ්ඩුව ගෙනියන එක එතුමාට කරන්න පුළුවන් කිසි ගැටලුවක් නෑනේ. ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාම ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙනකොට අනෙක් පක්ෂ තවමත් තියෙනවා ජාතික ආණ්ඩුව ඇතුළේ. මුස්ලිම් කොංග්‍රස් එක දැන් ඇතුළට ඇවිල්ලා තියෙනවා. අපේ අලි සයිර් මෞලාන මැතිතුමා ඉන්නවා ඒක ඇතුළේ. ඉතින් මේ විදිහට ගත්තම ඒක ජාතික ආණ්ඩුව ගෙනියන්න පුළුවන්. ඒ වගේම මෙතනින් අපි කියන්නේ 23 දෙනාටම ඔතන ඉන්න කියලා. ඔතන 23 දෙනාගෙන් බහුතරයක් එයි. UNP එකත් එක්ක ඉන්න ඕනම කට්ටියක් ඉඳි. කීයක් විතර එයිද? කීයක් විතර ඉඳි? මං හිතන්නේ 4 දිනක් ඉතුරු වෙයි. ඉතින් අනික් කට්ටිය එළියට එයි. ඉතින් මේ කට්ටියත් එක්ක අපි එකට එකතුලා මේ ගමන යනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් සහ සංධාන මහලේකම් එයිද? මම දන්නේ නැති. ඒකේ තුමන්ලගේ අහන්න ඕනේ. දැනෙන්නේද? මට කියන්න බෑ බලමු අපි දෙන්නම පක්ෂයේ ලේකම් සන්දානේ ලේකම් කිව්වම ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඉන්න එපා. නෑ දැන් ඔබේ කණ්ඩායම දිගටම මතු කරන චෝදනාවක් තමයි යෝක. කට්ටියකට ඕනේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඉන්න. ඒගොල්ලන්ගේ ගමන එතනින් යන්න හදනවා කියන. කාටද මේ චෝදනා කරන්නේ? ඉතින් නම් විදියට මට දැන් කියන එක මං වැරදි එහෙම කිව්වොත් ඒක අපේ පක්ෂයට කරන යම් හානියක් වෙනවා. නමුත් පැහැදිලිව විශ්වාස භංග යෝජනාව ඉඳලා එක එක දිස්ත්‍රික්කවල ඒ පුද්ගලයන්ට දීලා තිබුණා ඔව ආව මෙන්න මෙතනින් ගේන්නේ කොළඹ දිස්ත්‍රික්කේ මන්ත්‍රීවරයෙකුට කියලා දුන්නා ජාතික ලැයිස්තුවෙන් ගියන්න ඉන්න ඕනවා කියලා. විවිධ දිස්ත්‍රික්කවල කට්ටියට ඒ පොරොන්දු ටික දීලා තිබුණා. එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය. ඉතින් බොහොම පැහැදිලිව ඒ විතරක් නෙමෙයි මධ්‍යම කාර්ය සභාවට සමහර කට්ටිය වන්නේත් එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ කතා කරලා තමයි එවන්නේ මධ්‍යම කාර්ය සභාවට. ඉතින් ඒ කියන්නේ කවදක්වත් අපි ජීවිතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්ය සභාවේ සමාජිකව හැසිරුන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂ කියන ඉන්දිය. ඉතින් ඒක අපි කියන්නේ මේක විසඳ ගන්න ඕනේ අපිට. හරියටම අපිට හොයාගන්න පුළුවන් එතකොට කවුද ඇත්තටම එක්සත් ජාතික පක්ෂයත් එක්ක මේ ඩීල් එකේ ඉන්නේ කියලා. ඔබට අනුව ඇයි ඔවුන් එහෙම කරන්නේ? ඉතින් ඔවුන් මෙහෙමයි ඒක මම වැරද්දක් දකින්නේ නැහැ. මොකද හේතුව ඒගොල්ලෝ කල්පනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇවිල්ලා අපි ආපහු අපි පොදු සම්දානයකට යනවා නම් ඒක තුල පෞගිය 2015 අගෝස්තු මාසේ එස් විසානාග මැතිතුමාට ඊළඟට අනෙක් කැමැතිවරුන්ට හම්බුණ තත්වය ඔවුන්ටත් හම්බ වෙයි කියලා. මොකද ගෙන්නලා පරද්දන්නේ වැඩපිල්ල තියෙන්නේ. ඒ නිසායි ඒගොල්ලෝ කල්පනා කරනවා නෑ අපිට එතනට යන්න බෑ. අපි ඊට වැඩිය ලේසි අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක එක්ක තනියම එකතු වෙනවා නැත්නම් එක්සත් ජාතික පක්ෂයට වෙන පක්ෂයක් කරා එකතු වෙනවා. එමත් වෙන්න පුළුවන්. දැන් අර එක්සත් ජාතික පෙරමුණ විදියට ඕනනම් චම්පි කරනවා මැතිතුමාගේ පක්ෂෙන් එකට එකතු වෙලා යන්න පුළුවන්. තව නැත්නම් මොකක් හරි පොඩි එකක් හදාගෙන යන්න පුළුවන්. හැබැයි එක්සත් ජාතික පක්ෂයට මේකතු වෙන්නේ නැහැ. එක්සත් ජාතික පෙරමුණ. ඉතින් අර හංසය ලකුණ හරි නැත්නම් අලිය ලකුණ හරි මොකක්ද ලකුණකි. ඉතින් ඒක ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ගේ දේශපාලන නායකයතර හොඳයි කියලා. ඉතින් මං කියන්නේ එහෙම කට්ටිය වෙතන තියලා ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න ආසාවෙන් කැමැත්තෙන් ඉන්න කට්ටිය මේ මෙතනින් එළියට ගන්න ඕනේ. නැත්නම් තමයි මොකද පක්ෂය අපිට ඒක එතන තියන්න බෑ තවදුරටත්. ඒ නිසා අපි ඒ සටන දිගටම අරන් යනවා. පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි කියන මතය අපි යෝජනා කරලා තිනවා. අනුරාධපුර මැතිතුමා ඉස්සර කළ දෙන එස්පී සානාගේ මැතිතුමා අපිට ඡන්ද විමසීමක් තියන්න හදනකොට ජනාධිපතිතුමා එදා කිව්වා පේනවනේ දැන් තියෙන தත්ති මේක ඡන්ද විමසන්න දෙයක් නැහැ කියලා අපිට පේනවා ඔබතුමාලට බොහොම පැහැදිලි ඒ නිසා කරුණා කරලා තීන්දුවක් ගන්න කියලා. ඉතින් ඒ ක්‍රියාදාමය තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා අපි පක්ෂයත් පාක්ෂිකත් බේරගන්න ඕන නම් අපි වහාම කියන්නේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි. මොකද රයිල් කමසික මැතිතුමාට පාර්ලිමේන්තුවේ 122ක් එතුමා පෙන්නවා මේ විශ්වාසමංග යෝජනාවේ. ඉතින් ඇයි අපි ගිහිල්ලා තවදුරටත් මේ පක්ෂය විනාශ කරගෙන අපි දියවිවි එක්සත් ජාතික පක්ෂයේ අතුශාකාවක් වෙනවද නැත්නම් අපි අපේ පක්ෂය නැවත එළියට අරගෙන විපක්ෂ දේශපාලන බලවේගත් එක්ක එකතු කරලා අපි පක්ෂය හදනවද කියලා තියෙනවා. දැන් සුදේව මට කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි නිලතල වෙනස් කිරීම.
ඒ නිලතල වෙනස් කිරීම කියන දේ ඔබතුමාලා ඇවිල්ලා එළියේදී 16 දෙනාගේ කණ්ඩායම කියන විදිහට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට හිතෙන්නේ මං කියන්නේ එහෙම ඍජුව කිව්වා කියලා මහලේකම්කම වෙනස් වෙයි එහෙම කියලා. හැබැයි මහලේකම්වරයා පහුගිය දවසක සඳහන් කරනවා මේ පොහොට්ටුවට ගිය කණ්ඩායමටත් නිලතල මෙතන තියෙනවා එව්වා වෙනස් කරන්න තමයි මේ හදන්නේ කියලා. ඒක සැහැල්ලුවෙන් ගන්න කවුද ඇත්ත කියන්නේ? නෑ ඒකත් වෙන ඒවත් වෙනස් වෙනවා. ඒවත් වෙනස් කරන්න අවශ්‍යයි. මොකද සමහර ඒ තත්ත්වයන් තිබිච්ච නිසා. හැබැයි අධිකාර ජනාධිපතිතුමා තීරණය කරේ මම ඒකට කැමති නැහැ එළියට පැනලා කතා කරන්න. ඒ සියලු දේවල් තීරණය කරගන්න අපිට පුළුවන් ජූනි 3 වෙනිදා දෙනකොට එතුමා තීරණය කරයි. නිවැරදිව මේ පක්ෂය ආදරය කරන කට්ටිය කවුද? ඔබ නොකිය කියන්නේ බලන් ඉන්නකො ලේකම් කම් වලටත් මොකද වෙන්නේ කියලා. නෑ මම එහෙම කියන්නේ නෑ. නමුත් ජනාධිපතිතුමා මේ පක්ෂයට ඇත්ත වශයෙන් ආදරෙන් මේ පක්ෂය හදන්න හදන මිනිස්සු ටික ගැන එතුමාගේ ඔළුවේ තියෙනවා. ඒක අපි දන්නවා. පොඩ්ඩක් මොකද එතුමා ඒක තීරණය කරන්නේ? ඔව් දැන් ඔබතුමන්ලා අප්‍රේල් මාසේ 4 වෙනිදා. ඒ කියන්නේ විශ්වාස වංගයේ ඔබතුමන්ලා පෙරදුණු දවසේ සිට ඔය කාරණේ කතා කරනවා. මේක වෙනස් වෙනවා. ලේකම්බුරු වෙනස් වෙයි. ඔබ කණ්ඩායමෙන් කියුණා මේ ලේකම්බුරු කියන වචනෙම කියුණා. ලේකම්බුරුට වෙන වචනක් දාලා තමයි කිව්වේ. මේව වෙනස් වෙයි කියලා. ඊට පස්සේ 17 වෙනිදා එය වෙයිදෝ කියලා බලාගෙන හිටියා. දැන් ඒක ජුනි 3 වෙනිදාට කල් ගිහිල්ලා තියෙනවා. දැනටත් මාසේ කහමාරක් ගිහිල්ලා. මෙහෙම කල්මරවල කල්මරවල යනවා. ඔබ කණ්ඩායමේ විශ්වාසය පිළිබඳව ප්‍රශ්නයක් එනවා නේද? නෑ එහෙම එකක් නෑ. මොකද අපි දිනවක වානු කිව්වේ නෑ 17 වෙනිදා වෙනස් වෙනවා කියලා. මොකද අපි ජනාධිපතිතුමා අපිට කිව්වේ 5ත් 18ත් අතර අපි මේ සංශෝධන ටික කරමු කියලා. හැබැයි එතුමා ලංකාවේ හිටියේ නැහැ. දවස් කීපයක් හිටියේ නැහැ. එතුමා අපව ආවේ 16 16 මට මතක හැටියට. ඊළඟට 17 වෙනිදා එතුමා වහාම කැඳෙව්වා මධ්‍යම කාරක සභාව. ඒතකොට 5යි 18යි දින ගන්න එතුමා ගැතින් ගිහිල්ලා. එතනින් පස්සම එතුමා කල්පනා කරේ එතුමා අපි සියලු දෙනාම කතා කරපුවාම එතුමා කිව්වා දින 45ක් ඇතුළත සම්පූර්ණයෙන් වැඩේ ඉවර කරන්න කරුණාකරලා ඔබතුමාලා නැගිටලා කියන්න කොහොමද අපි මේක කළ යුත්තේ කියලා. ඒකට අපි 16 දෙනා විදිහට අපි වෙනම පේපර් එකක් ඉදිරිපත් කරා. සරත් අමුණුගම් මැතිතුමා තව පේපර් එකක් ඉදිරිපත් කරලා තිබුණා. තව ජෝන් සෙනරත්න මැතිතුමා තව එක ලිපියක් ඉදිරිපත් කරලා තිබුණා. ඊට අමතරව තවත් ලිපි ගණනාවක් විවිධ පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරලා තිබුණා. ඒවත් එක බලන්න තමයි එතුමා කිව්වේ කියන්න දැන් කොහොමද අපි මේකේ සකස් කරන්න කියලා. මොන විදිහට අපි සීක්වන්ස් එක මොකක්ද කියලා. මට මොහොතක් දෙන්න. දැන් ඔබතුමන්ලා ඔය ආකාරයෙන් කිව්වට හැබැයි ඒ පැත්තේ ඔබතුමන්ලා පැත්තෙන් එකක් කියනවා අනිත් පැත්තෙන් තව එකක් කියනවා. තවත් ඒ වගේ පරස්පර තියෙනවා. අපි එදා රෑම ඒ සාකච්ඡාව ඉවරනට පස්සේ මොකද උනේ කියලා අපි බලමු. මධ්‍යම කාරක ස්වභාව දැක්සුන වෙලාවේ තවත් වැඩගත් තීන්දු කීපයක් ගත්තා. පළවෙනිම තීන්දුව තමයි ජූනි මාසේ 3 වෙනිදා නැවත මධ්‍යම කාරක ස්වභාව රැස් වෙලා තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපතිතුමා එකඟත්වය පළ කරා. ඒ වගේම තුමාගේ පක්ෂයෙන් ඊට පස්සේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු අගෝස්තු මාසේ 20ට කලින් අවසන් කරන්නත් ඒ වගේම ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳ ඉක්මනින් තීන්දුවක් ගත යුතුයි කියලා ආණ්ඩුවත් එක්ක ඉන්න කණ්ඩායමට කිව්වා. විශේෂයෙන්ම ඒ පිළිබඳ තීන්දුවක් ගන්න කියලා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ආණ්ඩුවත් එක්ක ඉදීම ගුණදායක නැති නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන අදහසේ තමයි එතුමා කතා කරේ. ආණ්ඩුව පැත්තෙන් නෙවෙයි එතුමා කතා කරේ. අද මම කතා කරන්නේ ආණ්ඩුව නායක හැටියට නෙවෙයි පක්ෂේ නායක හැටියට. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩිනමින් ආණ්ඩුවේ ඉවත් වීම පිළිබඳ කළ යුතුයි කියන මතය එතුමා ප්‍රකාශ කරා. ප්‍රධාන වශයෙන්ම කතා කළේ පක්ෂ ඉදිරි සංවිධාන වැඩපිළිවෙල පිළිබඳ. ජූනි මාසේ 3 වෙනිදා පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව විධායක සභාව කැඳවලා තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කරගෙන ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්තුමා දැනුවත් කිරීම. ඒකම ජූනි 9 10 දින දෙක තුළ දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධාන කැඳවන. එයින් පසුව පක්ෂයේ සංවත්සරය ඉතාම ඉහළින් පවත්වනවා. ඒට සමගාමීව පක්ෂයේ සියලුම අනුසංවිධාන සියල්ල ප්‍රතිසංවිධානය කරන්න තීන්දුව කළා. අවසාන කොටස ගන්න 16 දෙනාගේ කණ්ඩායම කිසි දෙයක් කතා කරේ නැහැ කියලා. අපි බොහොම පැහැදිලිව මේ සභාවේ විතරක් නේ අපේ මධ්‍යම කාරක සභාවේ මම අර කිව්වා වගේ යෝජනා කරා අනුරාප මැතිතුමා ඉස්සිර කරා එස්.පී. සානාගම මැතිතුමා ඒක ඕන වෙලාවට සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්. අපි 16 දෙනාගේ කණ්ඩායම විදිහට අපි ඒක ඉදිරිපත් කරේ. අනිත් සියලු දෙනාගේත් අදහස් එක්ක අති බහුතරයක් මධ්‍යම කාරක සභාවේ අදහසේ හිටියා. හැබැයි දැන් පක්ෂයේ ප්‍රතිසංවිධාන ටික කරගෙන යනකොට ඒකාසේ අපි නැගිටලා අපව ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕනේ කියලා පටන් ගත්තොත් ඒක ඒ තරම්
ගුණදායක දෙයක් නෙමෙයි ඒක වැරදි කියලා අපි විශ්වාස කරන්නේ. ඒ නිසා අපි කිව්වේ ඉස්සෙල්ලා පක්ෂ පරිසංවිධාන වැඩකටයුතු ටික කරගමු. පක්ෂ පරිසංවිධාන වැඩකටයුතු ටික කරගෙන ඊළඟට අපිට යන්න පුළුවන් අර කාරණේට. හැබැයි අපි මේ කාරණේ කතා කරන්න කලින් මොකද අපි එදත් ගිහිල්ලා උතන පක්ෂ පරිසංවිධාන අස්සේ ඔක කතා කරා නම් මොකද ජනප්‍රතුමා අපේ ලිස්ටි දෙවෙන්තුමා දෙපාරක් තුන් පාරක් දෙන්න ගිහිල්ලා කතා කරලා කිව්වා මේ එකක්වත් කරලා හරියන්නේ නැහැ කරුණාකරලා පක්ෂය අයින් කරගන්න ලෑසි වෙන්න කියලා. හැබැයි එතුමා ජනප්‍රතුමා කිව්වා පොඩ්ඩක් ඉන්න මම එකට එන්නම් ඉස්සෙල්ලා මේ පක්ෂ පරිසංවිධාන කරුණාකරලා කරන්න දෙන්න කියලා. ඒතකොට ඒකෙන් අපි තේරෙනවා නායකත්වයේ කල්පනාව මොකද්ද කියලා. ඒ නිසා එතුමා කල්පනා කරේ පක්ෂ පරිසංවිධාන කටයුතු ටික කරන්න. හැබැයි අපි ආපහු මේ කතාව කියන්න කලින් එතුමාම තමයි අවසාන වශයෙන් කිව්වේ කරුණාකරලා මතක තියාගන්න මේවා කෙරුවා වගේම එදෙනින් පස්සේ දින තීරණය කරගන්න කවදා ඉඳලාද අපි මේ ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේ කියලා. ඒ නිසා අපි මතු කරන්න ඕනේ නැහැ ඒ කාරණේ. මොකද අපි මතු කරා නම් ඒක වෙන ප්‍රශ්නයක් බවට පත් වෙනවා මධ්‍යම කාර්ය සභාව ඇතුලේ. එවැනි තත්වයක් තුල. ඒ නිසා අපි බොහොම පැහැදිලිව අතිගෞරව ජනාධිපතිතුමාගේ මතයත් එක්ක එතුමාගේ මතයට ගරු කරමින් ඒ ක්‍රියාදාමය තුල අපි පක්ෂ පරිසංවිධානය කරලා එතනින් පස්සේ අපිට පුළුවන් ඊළඟ තීන්දුව ගන්න. මම හිතන්නේ නැහැ වැඩි කාලයක් ඒකට අපි යයි කියලා. ඒ නිසා මේ තීන්දු තීරණ ටික පක්ෂයේ අභිවෘද්ධිය තකා ගන්නවා මිසක එක එක පුද්ගලයන්ගේ අභිවෘද්ධිය තකා ගන්න තීන්දුව නෙවෙයි. ඒ නිසා අපි පොදුවේ පක්ෂයේ විදිහට කල්පනා කරලයි එදා ඒ යාපෝවේ යෝජනාව ගැන ආයි සම්මත කරගන්න අපි කල්පනා නොකරේ. ඒ නිසා මම හිතන්නේ ජනාධිපතිතුමාගේ මතය බොහොම පැහැදිලි. මධ්‍යම කාරක සභාවේ සියලු දෙනා අපි ආපහු නැවත මේකට අවසන් වුණා නැහැ කියන මතය තමයි අපි හිටියේ. දැන් ඔබට අනුව ජනාධිපතිවරයා ඔබේ කණ්ඩායමේ මතවාදයත් එක්කද නොවේසේ නම් 23 කණ්ඩායමේ මතවාදයත් එක්කද ඉන්නේ කියන තහවුරු ඔබ කොහෙද කියන්නේ කොහොමද ඒක සම්සන්දනය කරන්නේ අපි අපි මම එහෙම කියන්නේ නැහැ මම කියන්නේ එතුමා මේ සියලු දෙනාත් එක්ක වැඩ කරන්න ඕනේ එතුමා අපේ අපි වෙනුවෙන් ඕ 23 කණ්ඩායම වෙනුවෙන් ඉන්නවා කියන එකට වැඩිය එතුමා මේ පක්ෂයේ නායකයා විදිහට එතුමා හැම වෙලේම කතා කරේ මට වැදගත් වෙන්නේ පක්ෂය හදාගන්න එක චන්ද්‍රිකා මැතිණියටත් එක දවසක් එතුමා කිව්වා බොහොම පැහැදිලිව මැතිණිය මැඩම් කරුණාකරලා මම පක්ෂ සභාපතිවරයා ඉන්න කාලේ මේ පක්ෂය විනාශ වුණායි කියලා මම අහන්න කැමති නැහැ කියලා. ඉතින් ඒකෙන් බොහොම පැහැදිලි එතුමා ඉන්න මතය මොකද්ද කියලා. ඒ නිසා මම මේකයි කිව්වේ 13 16ද 23ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා විදිහට එතුමාට දැඩි අවශ්‍යතාවයක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ශක්තිමත් පක්ෂයක් බවට පත් කරගන්න. ඉතින් මේ මතය තමයි අපි ඉන්නේ. නැත්නම් අපිට 23ද 16ද කියලා බෙදා ගන්න කිසිම මොනාවක් නැහැ. ඒ කියන්නේ මේ සැප්තැම්බර් 2 දෙන් පස්සේ බිහිවෙන්නේ UMP ආණ්ඩුව. මං හිතන්නේ බොහෝ දුරට UNP ආණ්ඩුවක් බිහි වෙයි. දැන් නැහැ ඉතින් ඊට පස්සේ තව වෙන වෙන මොනවද වෙයිද කියලා. ඒක අනාගතයේ තීරණය වෙන තියෙන දෙයක්. හොඳයි. අපිට පළවෙනි විරාමය දෙන්න. විරාමයෙන් පසුව තවත් සාකච්ඡා කරමු. සංකුණ සීමාවෙන් එහා දේශපාලන සීමාවෙන් එහා දේශපාලනයේ සලකුණ දේශපාලන සංවාදයේ අද අප සාකච්ඡා කරන්නේ පරිපිට පන්ත්‍රී දයසිරි ජයසේකර මහතා සමග. මන්ත්‍රීතුමනි, කෙනෙක් අහන්න පුළුවන් ඔබෙන් දැන් ආණ්ඩුවේ වැරදි දකින්නේ අවුරුදු 3ක් තිස්සේ මොකද කරේ කියලා. නෑ, ඇත්තටම මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි. අපි මුල ඉඳලම මම ඉඳගත්ත පළවෙනි දවසේ ඉඳලා කැබිනට් පත්‍රිකාවල තිබිච්ච වැරදි අඩුපාඩු අපි කැබිනට් මණ්ඩලය ඇතුළේ විවේචනය කළා. ආණ්ඩුවෙන් එලියට ඇවිල්ලා ඒවා කතා කරන්න බෑ. සමහර අවස්ථාවල අපි එලියට ඇවිල්ලා කතා කරපු අවස්ථා තිබුණා. මම උදාහරණයක් විදිහට ගත්තොත් වැට් සම්බන්ධව මිලියන 50ක මිලියන 100 තිබිච්ච එක රවි කරුණානායක මැතිතුමා ගෙනාව ලක්ෂ 30ට. ලංකාවේ ඉතිහාසයේ කවදක්වත් මේ සාමාන්‍ය සිල්ලර වලින්දු පාරවල් වලට බැස්සේ නැහැ. හැබැයි කඩහිමියෝ මුළු රටේම කඩහිමියෝ ටික එලියට බැස්සා. අපි මේ සම්බන්ධව දැවැන්ත අරගලයක් කරා කැබිනට් මණ්ඩලයේ ඇතුළේ. ඒ විතරක් නෙමෙයි ඒ සම්බන්ධව ඉදපු නිලධාරීන් ටික අපි ගෙන්න ගත්තා. ගෙන්නලා අපි සාකච්ඡා කරා අනුරාධපුර මැතිතුමාලගේ ඔෆිස් එකේ කාර්යාලයේ. ගෙන්නලා වෙනම සාකච්ඡා කළා. අපි ගෝ කරුණාකරලා රවි කරුණාකර මැතිතුමාත් ආවේද. අපි ගෝ කරුණාකරලා මේක අඩු කරන්න අපි මේකට විරුද්ධව ඡන්ද දෙනවා අනිවාර්යෙන්. එතනින් පස්සේ තමයි ඒ ලක්ෂ 30ට ගිනව. නැත්තම් ලක්ෂ 30 මිලියන 5ට මිලියන 50ට ගිනියන්න පුළුවන් තත්ත්වය ආවේ එතනින් පස්සේ. ඒ අපි කරපු එක සරණක්. මම තව කියන්නම්. ගණනාවක් තියෙනවා. ඊළඟට ඔබ දන්නවා ලොතරැයි මණ්ඩලයේ පිළිබඳ ඇති වුණු තත්ත්වය. රුපියල් 50 කරලා එක ලොතරැයිය රුපියල් 30 කරලා සෝරි ඒකට මුළු ලංකාවේ ඉන්න අහිංසකම මිනිස්සු ටික පාරට බැස්ස. අපි මේ සම්බන්ධව මම දිගින් දිගට කැබිනට් මණ්ඩලය ඇතුලේ මම කතා කරා. ඊට පස්සේ ඔබ දන්නේ මම මේක අනාගතයේ තව හොඳ තැනක කියන්න අවශ්‍ය කරන කාරණා. ලංකාවේ රාජ්‍ය ආයතන සාමාන්‍යයෙන් ඔවුන්ගේ තැන්පතු සියල්ලම තියෙන්නේ රාජ්‍ය බැංකුවට. හැබැයි පළවෙනි වතාවට රයිල් එක්කම සිංහ මැතිතුමා කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා රාජ්‍ය බැංකුවල තියෙන ඒ ගිණුම් ටික
සම්පූර්ණයෙන් අයින් කරලා පෞද්ගලික අංශ බැංකුවලට දාන්න. මම එදා නැගිටලකෝ මම කෝ කරුණාකර මේ කරන්නව මේ රාජ්‍ය බැංකු ටික විනාශ කරන වැඩේ මේ කරන්න කියලා. අධිකව ජනාධිපතිතුමා එදා කිව්වා කරුණාකර මේක අයින් කරගන්න කියලා. තුන් පාරක් මේ විදිහට මේ කැබිනට් පත්‍රිකාව දවස ගානේ ගෙනාව. මේ මං මට මං ලීලා තිනවා මට අද මම අරන් ආවේ නැහැ මට කියන්න පුළුවන් පැයක් විතර මේ ආණ්ඩුව ඇතුලේ මේ ආණ්ඩුව හදා ගැනීම සඳහා කරපු සටන් මාර්ග මොනවද කියලා. ඉතින් ඒ නිසා සමහර කැබිනට් පත්‍රිකා ආපුවාම මේ කැබිනට් පත්‍රිකා දැන් ඔය දැන් ඇවිල්ලා තියෙන සිංගප්පූරු ගිවිසුම සම්බන්ධත් ඔය වගේම තත්ත්වයක් ඇති වුණේ. ඊළඟට අනෙකුත් කාරණා සම්බන්ධවත් ගෙනාපුවම හම්බන්තොට වරාය සම්බන්ධව තිබිච්ච කාරණා ඔබ කියන්නේ වෙනම කමිටු දාන්න සිද්ධ වෙන ජනපතිතුමාට මේ වගේ තිබිච්ච තත්ත්වය ගැන හරියට හොයාගන්න. මොකද එක එක ගිනව දවස ගානේ ගේන්නේ අද උදේ ගේන්නේ. ගෙනල්ලා ඒක ආර්ථික කමිටුවෙන් ගේන්නේ රයිල් ලිකුසික මැතිතුමාගේ. එතනින් පස්සේ තමයි අපි කිව්වේ මේ කරුණාකර මේක අවශ්‍ය කරන්න කියලා. මොකද හේතුව ඒ ඒ අමාත්‍යංශවල ඉන්න ඇමතිවරු දන්නේත් නැහැ. ඔවුන්ගේ අමාත්‍යයන් සම්බන්ධව කැබිනට් පත්‍රිකාවක් ගේනවා මේ ආර්ථික කමිටුවේ. එතකොට ඔවුන් මොනවද මේක ගැන දන්නේ? කිසි දෙයක් දන්නේ නැහැ. ඔවුන් ගැන කතා කරලා තියෙන එක විතරයි කළ තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේකට අපි දැඩි ලෙස කතා කරා. ඒ දැඩි ලෙස කතා කරලා බැරිම තැන තමයි අපි අවසන් වශයෙන් මේ විශ්වාස භංගයට පක්ෂව ඡන්ද දීලා අපි එළියට යනවා කියලා කල්පනා කරලා තීන්දුවක් ගත්තා. ඉතින් අපි දැනගෙන හිටියා මේ විශ්වාස භංගය පරදිනවයි කියලා. අපිට කිසි ගැටලුවක් නැතුව ගිහිල්ලා එළියට යන්න තිබුණා. මට චම්පි කරනවා කැමතුමා කතා කරලා කිව්වා මල්ලි යන්න මෙතනින් කියලා. නමුත් මම ගියේ නැහැ මං කිව්වා නෑ අයියා මම යන්නේ නැහැ මම මේකට කතා කරලා අනිවාර්යෙන් ඡන්දේ පක්ෂව දීලා තමයි මං එළියට යන්නේ කියලා තමයි මං එදා කතා කරේ. මං කතාවකුත් කරලා පක්ෂව ඡන්දේ දීලා මම එළියට ආවා. සභාග හරියන්නේ නැහැ කියලා ඔබට මුලින්ම දැනුනේ එක්කෝයි වකවානුවේද? නෑ සභා දැන් මේක නංගල මෙතන තියෙන ප්‍රශ්නේ අත වශයෙන් මෙතන අපි මේ කාරණේ තේරුම් ගන්න නැතුව තමයි මිනිස්සු සමහර අය මේ චෝදනාවයි මට විනාඩි කීපයක් දෙන්න එකට කතා කරන්නේ. මොකද හේතුව 2017 2015 අධිකව ජනාධිපතිතුමා මේකට පත් වෙන්නේ විශාල පොරොන්දු රාශියක් එක්ක. එතුමා කියනවා දින 100ක් ඇතුළත මෙන්න 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 මේවා කරනවා කියලා. හැබැයි දින 100කට එතුමාට ඒක කරන්න බෑ. මොකද හේතුව පාර්ලිමේන්තුවේ එතුමාට බලයක් නැහැ. මොකද එතුමා පත් වෙලා ඉන්න 47 දෙනාගේ තමයි අගමැති ඉන්නේ. 142ක් ඉන්නේ විපක්ෂේ. එතකොට එතුමා කල්පනා කරනවා කොහොමද මම මේක දැන් කරන්නේ කියලා. ඒ නිසා එතුමා කරන දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකත්වය ගන්න. එතනින් එතුමා කල්පනා කරලා ටිකකට අරගෙන ඇමතිකම් දීලා ඉස්සරහට යනවා. 19 වෙනි ආණ්ඩුව කිව්වස සංශෝධනය ගේනවා. එතනින් පස්සේ ආපහු 2015 අගෝස්තු 17 ආපහු ආණ්ඩුව හදන්න බලපුවහම එතනත් නැහැ එකක්. එතකොට වෙන කරන්න විකල්පයක් නැහැ. එහෙනම් ආපහු නැවත අර පක්ෂ දෙක එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ කියලා තත්ත්වය තමයි එතුමා යන්නේ. ඒකයි මම මේ කියන්නේ මේක ඇති වුණ මේ රටේ ජනතාව දුන තීන්දුව ප්‍රතිඵලෙ මේ තියෙන. නැතු වෙන ප්‍රශ්න නැන්නේ මේ අස්ථාවරත්වය. හැබැයි ඇයි ජනතාවටම තීන්දුව දෙන්නේ 19 වෙනි සංශෝධනයේ අවුරුදු 4 කරපු එකත් මේකට බලපෑවා නේද? පැහැදිලිවද දැන් ඒක මේ තීන්දුව ගත්ත එකක් දෙවෙනි දැන් ඒකනේ කිව්වේ මේ ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන්න කතා කරේ. ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන්නම් ජනාධිපතිවරයා අවුරුද්දකට පස්සේ පාර්ලිමේන්තුව විසිරුන එකත් ජනතා පරමාධිපත්‍ය විනාශ කිරීමක් විදිහට ඇත්තටම තිබුණේ. ජනතාව ඡන්ද දීලා යවපු පාර්ලිමේන්තුව කවුරුද ආයකට ජනාධිපති රෝණ විදිහට පහවද අවුරුද්දට පස්සේ විසිරුවා දානවා. ඉතින් ඒක වැරදීනේ එතකොට එහෙනම්. ඒක නිසා තමයි ඒකත් අහෝසි කරේ. ඉතින් එතකොට මේ සියල්ල තුල තමයි මේ ප්‍රශ්න ඇති වුණේ. ඒ නිසා සභාගයක් නැතිව වෙන ගමනක් තිබුණේ නැහැ මේ ආණ්ඩුවට යන්න වෙන අනාගතයක් තිබුණේ නැත්තම් අරාජිකත්වයක් ඉන්නේ රටට. මොකද එකම පක්ෂයකටවත් ආණ්ඩුවක් හදන්න බෑ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 4 දිනක් ගිහින් ඉඳ ගන්නත් බෑ. මොකද ජනාධිපතිතුමා එක පක්ෂයක, අගමැතිතුමා එක පක්ෂයක. ඒ නිසා දෙපැත්තෙන්ම කට්ටිය එකතු වෙලා හදනවා මිසක වෙන විකල්පයක් තිබුණේ නැහැ. මේක තේරුම් ගත්තේ නැහැ සමහර අපේ පළවෙනියෙන් අපේ රටේ ජනතාව. දෙවනුව එක්සත් ජාතික පක්ෂයේ පසුබිම മന്ത്രി කන්නේ මේගොල්ලෝ කල්පනා කරේ මේ ඒගොල්ලන්ගේ ආණ්ඩුවේ අපි ඇවිල්ලා ඉන්නවා කියලා. ආණ්ඩුවේ ඇමතිවරුත් සමහර කට්ටිය කිව්වා මේ අපි හද ආණ්ඩුනේ අපි හද ආණ්ඩු මේ අක්කෝ ඇවිල්ලා මොකද්ද මේ කරන්නේ කියලා. ඇත්ත වශයෙන් එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. නමුත් සමාවෙන්න එක්සත් ජාතික පක්ෂය 106ක් ගන්නවානේ. ඔවුන්ට තව 7ක් කොහෙන් හරි හොයාගෙන ආණ්ඩුවක් කරන්න දුන්නා නම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ඉරණමකට අත් වෙන්නේ නැහැ කියලා ඔබ විශ්වාස කරන්නේ නැහැ. එහෙම හදන්න බැරුණානේ රංගට. මොකද හේතුව ඔවුන් කතා කරා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක. ඒ අය බැහැයි කිව්වා. ඊළඟට දෙමළ ජාතික සන්ධානයත් එක්ක කතා කරා. ඒ අයත් බැහැයි කිව්වා. ඊළඟට ගන්න තියෙන කාගෙන්ද? ඊළඟට ගන්න තියෙන 7 දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 95 දෙනාම ගෑනලා ජනාධිපතිතුමා කතා කරලා කිව්වා මතක තියාගන්න මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් එක්සත් ජාතික පක්ෂ 106 දෙනාට තව 7 දිනක් එකතු කරගන්න හදනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදියට මොකද 19 වෙනි ආණ්ඩුව කිව්වස සංශෝධනයේ තියෙන බොහොම පැහැදිලිව පක්ෂය මාරු කරනවා නම් ඒ മന്ത്രി දුරේ අහෝසි කියලා. ඒතර එතොම පැහැදිලිව කිව්වා මේ මෙතන මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා කරුණාකරලා තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන තැනකට යන්න ලෑස්ති වෙන්න එපා. එහෙම වුණොත් අපේ පක්ෂයට ඒක විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අපිට කරන්න තියෙන හොඳම දේ තමයි පක්ෂ දෙක එකතු වෙලා ආණ්ඩුවක් හදන එක කියලා. ඉතින්
ඔබෝය කියන කාරණය සිද්ධ වුණේ නැහැ. ද්‍රවිඩ ජාතික සන්ධානය පිළිබඳ ඔබේ කියවීම පොඩ්ඩක් වෙනස්. නෑ. ඔවුන් මුලදී සන්ධානය විශ්වාස භංගයේදී හැසිරුණු ආකාරය මම කියන්නේ ඒවැනිම හැසිරීමක් තමයි ඔවුන්ගේ තිබුණේ. ඔවුන් සභාගයක් විදිහට එකට නාවට අවශ්‍ය අවස්ථාවලදී සහාය දෙන්නට කියලා කැමැත්තක් තිබුණා. නෑ ඒක තමයි ඉතින්. හැබැයි ඒක නෙමෙයි අවශ්‍යලා තිබුණේ. සාමාන්‍යයෙන් අවශ්‍ය නැතිදී තමයි රංගන ඔවුන්ට සාමාන්‍යයෙන් ආණ්ඩුවය හදාගෙන යනවා නම් අඩුම තරම 113ක් තියෙනවා. 113ක් හදාගන්න ආණ්ඩුවට ඇවිල්ලා එහෙනම් ඇමතිකම් ගන්න ඕනේ. ඔබෝය කියනවා වගේ විවිධ අවස්ථාවල දොස් කරන එක වෙනයි. නමුත් ආණ්ඩුවක් ගෙන යන්න 113ට වඩා මන්ත්‍රීවරු සංඛ්‍යාවක් අනිවාර්යෙන් සිටිය යුතුයි. ඉතින් ඒක දෙමළ ජාතික සන්ධානය කිව්වා නෑ අපි ඇමතිකම් බාර ගන්න නෑ. අපි ආණ්ඩුවක් හදන්නේ නෑ UNP ඇත් එක්ක කියලා. එතනින් තමයි මේ ප්‍රශ්නේ ආවේ. ඒ නිසා දැන් එතනින් පස්සේ තවුන් ඔබ දන්නවනේ අපි මේ ආණ්ඩුව යනකොටත් උන් අපිට තුනින් දෙකකට වැඩි ඡන්ද දෙන්න උන් සමහර අවස්ථාවල අපිට උදව් කරා. බොහෝ අවස්ථා. බොහෝ අවස්ථා. ඉතින් හැබැයි උන් ඒක එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් හදාගන්න තැනකට පත් වෙන උන් උදව් කරේ නැහැ. උන් ඒකට කැමතුනේ නැහැ. ඒක තමයි උන් අදත් කිව්වේ මට. ඔබට මතකද මං හිතන්නේ මේ ළඟදී සුමන්දරින් කියලා තිබුණා යුනිටි ගවර්න්මන්ට් එක අපිට තියාගන්න ඕනේ. ඒ කියන්නේ මේ පක්ෂ දෙක එකතු වෙච්ච ආණ්ඩුවක් අපිට තියාගන්න ඕනේ. අපි තනි ආණ්ඩුවකට උදව් කරන සූදානම් නැහැ කියලා. දැන් ඔය කාරණේ ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන මේ සියල්ල කරගෙන හිටියන්නේ. හැබැයි පෙබරවාරි මාසේ ඡන්දයෙන් පස්සේ තමයි ඔබ ඇතුළු කණ්ඩායමට මේක දැනෙන්න පටන් ගන්නෙ. එතකොට ජනතාවගේ තීන්දුව තේරුණේ එදාද? නෑ, අපි බොහොම පැහැදිලිව ගිය අගෝස්තු 22 මේ ගිවිසුම ඉවරයි. ඊට පස්සේ අපි මේ සම්බන්ධව කතා කරා. සමහර අපේ කට්ටියක් ඔබ දන්නවා, මං හිතන්නේ අරුන්දික ප්‍රාන්ත මැතිතුමාල ඇතුළු කට්ටියක් 22ක් විතර කතා කරා දිගින් දිගටම මේක අවශ්‍ය නැහැයි කියලා අපි යන්න ඕනේ කියලා. ඒකට අනුරාධ මැතිතුමාලා විශාල ශක්තියක් දුන්නා. මොකද එතුමාලා කිව්වා මට නම් මේක ඉන්න බැහැයි කියලා. සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමාලා ඉතාම දැඩි ලෙස හිටියා. ජෝන් සෙනරත් මැතිතුමාලා දැඩි ලෙස හිටියා. ඒ නිසා අපි ගිහලා මේක කතා කරා ජනාධිපතිතුමාත් එක්ක. එතුමා අපිට කිව්වා පොඩ්ඩක් ඉවසන්න, මේ මැතිවරණ වැඩ කටයුතු ටික ඉවර වෙනකල් කියලා. ඩිසెంబර් වෙනකල් ඉවසන්න කියලා පණිවිඩ කිව්වා. එතනින් පස්සේ මේ පෙබරවාරි මාසේ ඡන්දේනවා, ඡන්දේනකල් ඉවසන්න කියලා. ඒක තමයි අපි ඇත්තටම අවුරුදු දෙකෙන් පස්සේ අපි සියලු දෙනාම කිව්වේ ඇති දැන් හිටියා. මොකද අපව මේ ගිවිසුම අපව වෙනම් ආයි අලුත් කරන්න ඕනේ. දැන් ගිහලා පාර්ලිමේන්තුවේ අපි අපව දැන් තවමත් දැන් ඉවරයි. දැන් එහෙම මේ යුනිටි ගවර්න්මන්ට් ඇනිමේ දැන් ලන්තියක් නැහැ. සමුතිය ඉවරයි. එතකොට මේක දැන් ගිය අගෝස්තු මාසෙ ඉවරයි. එහෙනම් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වෙන්න ඕනේ ආයි අලුත් ගිවිසුමක් ගන්න. හැබැයි එහෙම අලුත් ගිවිසුමක් නැතුව තවදුරටත් මෙහෙම ආණ්ඩුවක් යන්න බෑ. ඒ නිසා තමයි අපි කිව්වේ කරුණාකරලා අයින් වෙන්න. හැබැයි ඔබේ පක්ෂයේ ලේකම්වරයා කියන්නේ එහෙම ගිවිසුම් ඕනේ නැහැ, අපේ අවබෝධය තියෙනවා. ඒ එයාට ඕන ඇති ඒක කරගන්න. මං දන්නේ නැතුව එහෙම කිව්වද කියලා, එහෙම කියලා දිනන නැති ඒක එයාට ඕන ඇති ඒක වෙනම කතාවක්. නමුත් අපිට උමනා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උමනා නැහැ එහෙම ආණ්ඩුවක් කරගෙන යන්න. මොකද ඔබ දන්නවා එහෙම සම්මුතිවාදී ලෙස ගිවිසුමක් ගහලා අරන් ගිය ආණ්ඩුවත් හරි ඉතාම නරක විදිහට තමයි උන් සැලකුවේ. උන් ඉදිරිපත් කරපු අයවැය තුනක් ඉදිරිපත් කරා. එක අයවැයකදී අපෙන් කරුණු ඇව්වා. ඒ කරුණු වලින් එක කාරණයක්වත් දැන් දෙන්නේ නැහැ ඒ අයවැයට. හැබැයි සාකච්ඡා කරා. ඊට පස්සේ තිබිච්ච හැම කාරණයක්ම උන්ගේ මතය තමයි අවසාන කීරේ. හැබැයි ඒ අයවැය සම්මත කරගන්න ලයිට් කණුවගේ උතුමල ඡන්දය දුන්නු. නෑ, ලයිට් කණුවගේ අපි ඒක තිබිච්ච විශාල ප්‍රශ්න ගන්නවක් අයින් කරගත්තා. ඔබට මතක ඇති සමහර කාරණා මම විකින් එක මන් ළඟ තියෙනවා. ඒ අයවැය මම අපි ගත්ත දිනු ටික මම මෙතන අද ගෙනාවේ නෑ. හැබැයි ඒ කාරණා අපි කෝ කරුණා කළා මේව අයින් කරගන්න, අපි මේකට ඡන්ද දෙන්නේ නැහැයි කිය. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ආදම් බදු පනතේ තිබිච්ච ඇතම් වගන් සම්බන්ධ අපි විශාල කතාවක් කරා. ඔබට මතක ඇති මම හිතන්නේ ආදම් බදු පනත ඔය විදිහට මේ ගේන්න හිටියේ. ඉතාම දරුණු තැනකට ඒක තල්ලු කරලා තිබුණේ. ඒක අයවැය සඳහන් වෙලා තිබුණා. දැන් ඊළඟට තිබුණා ඔබට මතක ඇති සාප්පුහා කාර්යාල පනත වෙනස්කරණය, කුඹුරු පනත වෙනස්කරණය. අපි කිව්වා මේවට අපිට දෙන්නේ නැහැ කියලා. එහෙම ඒ කොන්දේසි මත තමයි අපි ගිහිල්ලා මේකට උදව් කරේ. මොකද අයවැයේ තියෙන සමස්ත ප්‍රතිඵලය තියෙන එකක් දෙකක් කාරණා නිසා අපිට අයින් කරන්න බෑ. ඒ නිසා අපි කිව්වා මෙන්න මේ කාරණා සම්බන්ධව අපි දැඩි විරෝධතාව අපිට තියෙනවා. ඒ නිසා අපි මේවට කැමති නැහැයි කියලා ඒවා සමහරව අයින් කරගත්ත මංගල සම්ප්‍රමුඛතුමා. මට හොඳට මතකයි අවසාන තුන්වෙනි හතරවෙනි දවසේදී ඒ යෝජනා මත තමයි අපි සම්පූර්ණ සහයෝගය දුන්නේ. නැතුව වෙන කාරණයක් හින්දා නෙමෙයි. ගෙනාපු අයවැල්ලට අස්පියාගෙන අපි ඡන්දෙ දීලා නැහැ. බොහොම පැහැදිලි ඒවා තිබිච්ච ඒවා අපි දැඩි ලෙස ඉවත් කරන්න කියලා කටයුතු කළා, කතා කරලා ඒවා ජනාධිපතිතුමා සමහර වෙලාවට මැදිහත් වුණා. ඇමතිවරු ගෙන්නලා රවි කරුණාකමැතිතුමත් එක්ක මිදගෙන, සමහර වෙලාවට මංගල සම්ප්‍රමුඛතුමත් එක්ක මිදගෙන ඒවා අයින් කරයින් පස්සේ තමයි අපි අපේ ඡන්දය ලබලා දුන්නේ. ඡන්දෙන් ඔබතුමාලා දින්න නම් එහෙම, කියන්නේ නිදහස් පක්ෂය දින්න නම් එහෙම, තාම දයාසිරි ජයසේකර මහත්තයා ආණ්ඩුවේ නේද? නෑ, එහෙම නෙමෙයි. අපි දිගින් ඔය ඡන්දෙ ඉන්න කලින් මම ඔබට කිව්වේ ඊළඟ මං කිව්වේ දැන් ඔය ඡන්දෙ ඉන්න කලින් තමයි අපි ගිය අගෝස්තු මාසෙන් පස්සේ තමයි අපි දිගටම කිව්වේ සර් අපි මෙතනින් අයින් වෙන්න ඕනේ දැන් කියලා. ඒතකොට ඡන්දයක් නෑ. ඡන්දෙ ඉන්නේ පෙබරවාරි 10 වෙනිදා. ඒතකොට අපි ඡන්දෙට කලින් ඉඳලා තමයි අපි මේ කාරණේ කිව්වේ. දැන් ඇති සර් මෙතන හිටියා.
අපි අපේ පක්ෂය හදාගමු කියලා. මොකද අපි දැනගත්ත දවසින් දවස ජනතාව අපෙන් ඈත්ම යන එක පැත්තක. දෙවෙනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සියලුම දෙනා ක්‍රමානුකූල වෙනත් පක්ෂයක් කරා ඇදීගෙන යනවා. ඒතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් විතර බෝඩ් ඩෑල්ලක් විතර අවසාන වශයෙන් ඉතුරු වෙයි කියන බය අපේ තිබුණ දිගින් දිගට. ඒකිනම් තමයි අපි කිව්වේ අගෝස්තු ඒ මට මතකයි අගෝස්තු ගන්න පස්සේ මට මතකයි සෙප්තැම්බර් මාසෙ විතර තමයි මේ කතාව කිව්වේ. එදිනින් පස්සේ ජනපතිතුමාක පොඩ්ඩක් ඉවසන්න ඩිසెంబර් මාසේ වෙනකල් කියලා. ඩිසెంబර් මාසේ ආපහු එතුමාක පොඩ්ඩක් ඉන්න. දැන් ඊළඟට පළාත් පාලන මැතිවරණ වෙනවා කියලා. ඒතරු තමයි මේ කාරණේ අපි දිගින් දිගට මතු කරන්නේ. මට මොහොත දෙන්න ඔබ කොහොම වුණත් අනිත් දේශපාලන පක්ෂය මේ ගැන විවිධ මත පළ කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කනවරත්න මන්ත්‍රීවරයා මෙන්න මෙහෙම කියනවා. දැන් සිට ගත්තොත් එහෙම මහ ඇමතිකම ඉඳලා කැබිනට් ඇමතිකමකට ගියා. ඊරා ශ්‍රී ලංකාවේ හිටියා. ඊරා UMP එකට ගියා. UMP එකේ ඉඳන් ආයි ශ්‍රී ලංකාවකට ආවා. දැන් ආයි පැනලා. පැනලා විරලා ඊට පස්සේ ආයි මහින්දානන්ද රිමන් වෙනකොට ඊට පස්සේ ඔහු වෙනුම් පෙනීන් යනවා. පෙනීන් ගිහිල්ලා වෙලා ඊට පස්සේ ප්‍රකාශ කරනවා අනිත් අය UMP එකත් එක්ක බුද්ධියකට ඉන්නවා කියලා. UMP එකත් එක්ක බුද්ධියගෙන ඉඳලා දැන් එළියට අවිල්ලා බයිලා ගන්නවා. මේ 16 දිනා කියන්නේ පහදිලුවම ඊළඟ වතාවට පාර්ලිමේන්තුවට යන්න පිටපොට ගහන එකක් තමයි මේ කරන්නේ. ඒ පෞගේ ඡන්ද ප්‍රතිපලෙන් දැන ඒගොල්ලෝ ඉන්නේ කොතනද කියලා ඒ තත්ත්වය තුල ඇමතිකමේ රස බැලුවා. හැබැයි තව අවුරුදු දෙකක්වත් නැහැ. ඒ නිසා තවත් මේක රස බල බල හිටියොත් එimhe ඊළඟ ඡන්දින් කුදිත වෙන්න පුළුවන්. ඒක නිසා මේකෙදි ජාමේ බේර ගන්න ඕනේ. පිටපොට ගැහුවා. ඊට පස්සේ බල්ටියක් ගැහුවා. දැන් මෛත්‍රී පිළේද මහින්ද පිළේද දැන් දෝලණය වෙමින් ඉන්නවා. චෝදනා කරනවා. නාමල් කරුණාත් නද මේ පළාත් සභාවේ ඉන්න ඔය කාරණා හින්දා තමයි තීරුම් ගන්න තියෙක. මොකද කොහෙද බල්ටි ගැහුවේ කියලා එයාගෙන් අහගන්න ඉස්සෙල්ලා මම බොහොම පැහැදිලිව පටන් ගන්නකොටත් කිව්වා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඉඳලා එක්සත් ජාතික පක්ෂයට ගියේ මන්ත්‍රීකම් අරගෙන නෙවෙයි බලේ හින්දාවත් නෙමෙයි බලේ ගන්න බලන්න ගියේ නෑ විපක්ෂේ ඉඳලා මම ආණ්ඩුවට ගිය කෙනෙක් නෙමෙයි මම ඔබ ඔබ ඒ කාරණා බොහොම හොඳින් පැහැදිලි කරා විපක්ෂයේ සිට ආණ්ඩුවට ගිය කෙනෙක් නෙමෙයි මම බොහොම පැහැදිලිව ආණ්ඩුවේ ඉඳලා විපක්ෂයට ගිය කෙනෙක් විපක්ෂේ ඉඳලා ආණ්ඩුවත් එක්ක එකතු වුණේ ගිහිල්ලා ආණ්ඩුවේ මන්ත්‍රීකම් ඇමතිකම් ගන්න නෙවෙයි පළාත් සභාවේ මහ ඇමතිකම ගත්තේ මම නාමල් රාජපක්ෂගේ නාමල් කරුණාතුගෙන් නෙවෙයි මම ගත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කේ 336,000 ජනතාව ඡන්දේ දීලා. නාමල් කරුණාතුට මම හිතන්නේ ඡන්ද 4000ක්වත් හම්බුන්නේ නැහැ. ඒතකොට ඒ නිසා ඒක ගැන මම කතා කරන්නේ නැහැ. ඒ වගේම එතුමා කිව්වා මේ මම මහින්ද රාජපක්ෂ ගාවද කොහට දෙන්න කියලා දෝලනන කළේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ නැති එක ගැන මම කනගාටු වෙනවා. මම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. මෛත්‍රීපාල සිරිසේනමැතිතුමා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ එතුමා නායකත්වයට පත් වුණ දවසේ ඉඳලා අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට වැඩ කරපු අය අපි මෛත්‍රී මාත්‍යයට විරුද්ධව වැඩ කරපු අය අපි ජනාධිපතිවරණේ හැබැයි අපේ පක්ෂේ නායකයා විදිහට මෛත්‍රීපාල සිරිසේනමැතිතුමා ආවයින් පස්සේ ඔබ මේ ආයතනයේ කවුරු හරි ප්‍රධානී කෙට උදේ වෙනස් වුණා ඔබ තීරණය කරන්න ඕනේ නැහැ ඔබ ආයතනය යනවද කියලා ආපු ප්‍රධානියත් එක්ක වැඩ කරන්න ඕනේ ඒ වගේ තමයි මෛත්‍රීපාල සිරිසේනමැතිතුමා අපේ පක්ෂේ නායකයා වුණාන් පස්සේ අපි එතුමා කොච්චරම් අපි එතන බැන්නත් එතුමා අපේ නායකත්වය අරගෙන වැඩ කරන්න පටන් ගත්තන් පස්සේ අපි එතුමාත් එක්ක වැඩ කරනවා මේක පළවෙනි වතාවට නෙමෙයි සිද්ධ වුණේ හැබැයි එතනින් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා මේ පක්ෂයේ තවමත් අපේ අනුශාසක. එතුමා කවදාකවත් පොහට්ටුවේ සමාජිකත්වය අරගෙන නැහැ. අපේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. ඒ අය තවමත් එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තුවට ආපු අය. ඒ අය කවදාකවත් පොහට්ටුවේ සමාජිකත්වය අරගෙන නැහැ. ඒ නිසා අපි සියලු දෙනාම ඉන්නේ එකම මතයක. එක අදහස් ගන්නවකින් නෑ. ඒ නිසා අපිට අපි බලන්න පුළුවන් තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් එළියට අරගෙන පක්ෂය හදලා පොජන පෙරමුණ අනිකුත් පක්ෂ මේ සියල්ල එක්ක අපි ලොකු සම්දානයකට අපිට යන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. අපිට එකට ගිහලා පොට්ටුවේ මේ සමාජිකත්වය ගන්න උවමනාවක් නැහැ. කිසි වෙලාවක අපි කරන්නේත් නැහැ. හැබැයි දැන් එතුමා කියපු කාරණේ ඔබතුමන්ලා මේ ඔබතුමන්ලාගේ ඊළඟ පාර්ලිමේන්තු ගමන වෙනුවෙන් තමයි මේ ආවේ කියන්නේ. ඒක ඉතින් එතුමන්ට යාට එක එක කතා කියන්න පුළුවන්නේ. දැන් එතකොට එහෙනම් තවත් අපිට ඕන නම් ඉන්න දෙන්න. දැන් තවත් ඉන්නවනේ කට්ටිය. දැන් අවුරුදු එකමාරම ඉන්න පුළුවන් කියලා කියනවනේ. ඉඳලා දැන් උදාහරණයක් ගන්න රාජසේනාරත් මහත්තයා ආණ්ඩුවේ ඉඳලා අවුරුදු ගන්නා අන්තිම මාස තුනේ එළියට ගියා. ගිහිල්ලා ඔහු 154,000ක් ඡන්ද ගත්තා. කළුතර දිස්ත්‍රික්කේ. පාර්ලිමේන්තුවට එනවා නම් පාර්ලිමේන්තුවට එන්න ඕන විදිය මාස දෙකෙන් තුනෙන් කරකෝ ගන්න පුළුවන් හරියට ඔළුව තියෙනවා. ක්‍රමසහ විදිය දන්නවා. ක්‍රමසහ විදිය තියෙනවා. නමුත් ඊට වැඩි අපිට ප්‍රශ්නයක් මේක ඇතුලේ තිබුණා. ඒ නිසා අපිට අවසාන මොහොතේ ඉන්නවද දැන් ඉන්නවද අවුරුද්දකට කලින් යනවද දෙකකට කලින් යනවද කියලා තීරණය කරන්නේ අපි එක්ක දේශපාලන ගමනක්. ඒක මේ නාමල් කරුණාරත්නට උමනා විදිහට තීන්දුව කරන එකක් නෙවෙයි. ඔබ 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 කිව්ව කාරණයක් තමයි මේ පොහට්ටුවත් එක්කත් අපිට සම්දානගත වෙන්න පුළුවන්. ඒ කියන්නේ විපක්ෂයේ සම්දානයක් හදන්න පුළුවන් කියලා. හැබැයි පොහට්ටුව දකින්නේ ඒක එහෙම නෙමෙයි. ජීල් පීරිස් සමාජත්වරයා හිටපු මාත්‍යවරයා මෙන්න මෙහෙම කියනවා.
දාසේ කණ්ඩායමේ මන්ත්‍රීවරු 16 දෙනා 23 වෙනිදා ජනාධිපතිතුමාට එක සාකච්ඡාවක් කරනවා කියලා. අපේ දොර විවෘතයි. කාටවත් අපි කියන්නේ එන්න එපා. හැබැයි වෙන කාගේවත් නායකත්වයේ පිළිගන්න බෑ. නායකයෝ දෙන්නෙක් ඉන්න බෑ. එහෙම වැඩ පිළිවෙලක අවංකභාවය නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වය පිරිසිදුව අවිවාදයෙන් ප්‍රත්‍යක්ෂ ලෙස පිළිගන්න. රහසිගතව පෞද්ගලික සාකච්ඡා තුනෙන් නෙමෙයි පැහැදිලි ප්‍රකාශයක් කරා. අපේ නායකයා මහින්ද රාජපක්ෂ මහත්මයා. එහෙම නැත්නම් මොකද මේ වැඩ පිළිවෙලේ අර්ථය? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රතිපත්ති පැහැදිලිව පිළිගන්න ඕන. ඒක නේ කතා දෙකක් බෑ. ඒකට යටත්ව ඒකෝ ඕනෑම කෙනෙකුට අපේ දොර විවෘතයි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමග සන්ධානගත වීමෙන් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ සටනට ශක්තියක් එකතු වෙනවා කියන මතය සම්පූර්ණ මිත්‍යාවක්. කිසිම අගයක් ශක්තියක් එකතුවන්නේ නැහැ. තියෙන ශක්තිය නැති වෙන එක පමණයි. එහෙනම් මේ පක්ෂයේ ජනතාව පිළිකුල් සහගත ප්‍රතික්ෂේප කරපු පක්ෂය. ඉතින් එහෙම පක්ෂයක් එක්ක සන්ධානගත වීමට කවුද මොලේ කලදක් තියෙන කවුරුවත් ඒක සුබදායි ප්‍රතිපත්තියක් හැටියට පිළිගන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ 16 දෙනා හමු වෙනවා. අපේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට ඒ අය එක්කාසු වෙනවා කියන පදනම මත. ඔබතුමාලා සම්දාන ගැන හිතනවා. හැබැයි ඒ පැත්තෙන් කොන්දේසිය නෑ නෑ ජීඑල්පී රේසමතුමා කියන්නේ කවුද මේ පොදු ජන පක්ෂයේ සභාපති? අපි පොදු ජන පක්ෂ සභාපතිත් එක්ක කතා කරන්නේ නෙමෙයි යන්නේ. ඔබේ පැරණි නායකයා, ඔබේ දේශපාලන ගුරුවරයා නේ? ගුරුවරයා නෙමෙයි. පැරණි නායකයෙක්. පැරණි මගේ පැරණි නායකයෙක්. හරි දේශපාලන පිටුමට ගන්නවා. හරි විශ්වවිද්‍යාලේ ඉඳලා අපි දේශපාලන කරනවා. ඈ ගෝලයයි ගන්නවා. ගෝලේ කාරී ගන්නවා. හරි නමුත් මම කියන්නේ කැමති පොදු ජන පෙරමුණ කියන්නේ මොකද්ද? ජීඑල්පී රේසමතුමාව හම්බෙන්නද අපි යන්නේ? ඒකේ ලේකම් හම්බෙන්න අපි යනවද? නැහැ. අපි යන්නේ තවමත් අපේ පක්ෂය ඇතුලේ ඉන්න අපේ පක්ෂයේ අනුශාසක මහින්ද රාජපක්ෂට ජනාධිපතිතුමා හමු වෙන්න. අපි මේ වගේ සියලුම පක්ෂ නායකයෝ ටික හමු වෙනවා. ඇයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනේ හම්බෙන්නේ? එතුමියත් හම්බ වෙනවා. දිව්ගුණසේකර මැතිතුමා හම්බුණා. ඊළඟට අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හම්බ වෙනවා. ඊළඟට අනිකුත් අපේ විමල් විරංස මැතිතුමා, ඊළඟට ගමන්පිල මැතිතුමා, වාසුදේව නායක කර මැතිතුමා, ඊළඟට රාජා කොල්ලුරේ මැතිතුමාලා, ඊළඟට තිස්ස විතාරණ මැතිතුමාලා, ඊළඟට අනිකුත් සියලුම නායකයෝ චන්ද්‍රිකා මැතිණිය ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ සියලු දෙනා අපි කෙනෙක්ට හම් වෙනවා. හම් වෙලා අපි අපේ ප්‍රතිපත්ති අපේ සාකච්ඡාවන් අපි ඉස්සරහට අරගෙන යනවා. හිටපු ජනාධිපතිනියගෙන් වෙලාවක් ලැබෙයිද? ලැබෙයි ලැබෙයි කිසි ගැටලුවක් නැහැ. එතුමෙත් එක්ක අපි කිසි ප්‍රශ්නයක් නැහැ. මතවාදී ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් දැන් ජීඑල්පී මැතිතුමා හිතා ඉන්නේ මේ අපි එතුමාගේ පක්ෂයට එන්න එනවා කියලා. අනේ දොර වෘත කරන්න අපිට කිසි උමනාවක් නැහැ. පොදු ජන පෙරමුණට අපිට යන්න උමනාවක් නැහැ කොහොමත්. අපි ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ. මතක තියාගන්න ඕනේ කාරණේ තමයි 139යි පොදුජන පෙරමුණ ගත්තේ පෞගේ ඡන්දවලදී. අපි 114ක් 15ක් අතර ප්‍රමාණයක් අරන් තියෙනවා. තව අනිකුත් පක්ෂ එකතු වෙන එකතු කරලා ආණ්ඩු හදනවද නැත්නම් තනියම හොම ගිල්ල ආණ්ඩු හදන්න පුළුවන්ද? මම අහන්න කැමතියි එතුමගෙන්. මේ 115 ජනතාව නෙමෙයිද ඒගොල්ලෝ අවශ්‍ය නැද්ද? ඒක එතුමා නෙමෙයි තීරණය කරන්න ඕනේ. ඒක තීරණය කරන්න ඕනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත්, අනිකුත් පක්ෂ නායකයෝ. එතුමා ඉතින් කැමතුනා දකමතුනා මට අපිට ප්‍රශ්නයක් නැහැ. ඔය වගේ කතා කියපු කට්ටිය ඔක්කොම එක මේස වලට ඇවිල්ලා තියෙනවා. එක වේදිකා වලට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඕක ගැන අපි කලබල වෙන්න ඕනේ නැහැ. ගම්වල ඉන්න පොදු ජන පෙරමුණේ සමාජිකයෝ අද අපිට කතා කරනවා. ඒගොල්ලෝ කියන සර්ලා ගත තීන්දුව හරි. අපි සමහර മന്ത്രിවරු අපිට කතා කරලා කියලා දෙනවා. සර් අපිට മന്ത്രി වෙන්න උමනා වෙලා තිබුණා. ඒ නිසා අපිට පක්ෂයක් තිබුණ නැහැ. අපිට ශ්‍රී ලංකාවකින් ඉල්ලන්න බැරි වුණා සර්. අපි ඒ නිසා පොදු ජන පෙරමුණ අපි මහින්ද මහත්තයාට ආදරේ මිනිස්සු. මම කෝ මහින්ද මහත්තයාට ආදරේ මිනිහේ. මම කෝ මහින්ද මහත්තයා වෙනින් අපි තමයි මේ ජනාධිපතිවරණ කිල්ල කැම්පේන් කරේ. මම මෛත්‍රී මන්ත්‍රවර කරු මිනිස්සු නෙමෙයි කියලා. ඒක ඒගොල්ලෝ තීරණය කරනවා. ඒගොල්ලෝ දන්නවා. හැබැයි ජීඑල්පීස් මැතිතුමාට වෙලා තියෙන්නේ එතුමාට ජාතික ලැයිස්තුවෙන් තනතුරක් දුන්නේ නැහැ. දුන්නා නම් අද ඔය විදිහට එතුමා කතා කරන්නේ නැහැ. ඉතින් එතුමාට ඒ වෛරය මම හිතන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් එක්ක ඇති. ඉතින් ඒ නිසා අපි එතුමාත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. මගේ ගුරුවරයෙක් විදිහට මම බොහොම ආදරය කරන කෙනෙක්. ඒ නිසා කිසි ගැටලුවක් කරගන්න ඕන නැහැ. මේ වගේ එකතු වෙන්න බැරි පිල් ගොඩාක් එකතු වෙච්ච තැන් තියෙනවා. ඒ නිසා අනාගතේ අපිත් එක්ක ඉතාලම උදාහරණයක් ගන්නකෝ. චන්ද්‍රිකා මැතිණිය ගිහිල්ලා තමන්ගේ මිනිස්සුව මරපු ජනතා විමුක්ති පෙරමුණ එකතු කරගත්තේ ආණ්ඩුවක් හදන්නේ. මොකද තියෙන ප්‍රශ්නේ? ඒ නිසා මේ දේශපාලනයේ කවදාවත් සතුරුත් මිතුරුත් නැහැ. අපි සියලු දෙනාටම එකට එකතු වෙලා ගමන් කරන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ හිටපු ජනාධිපතිතුමා විදිහට අපි තවමත් ආදරෙන් ගරු කරන කෙනෙක්. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ පක්ෂ නායකය. මේ සියලු දෙනාම එක පක්ෂයක හිටපු අය මේ. ඒ නිසා ඒක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට ඔක්කොම ටික එකට එකතු කරගන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාල, බැසිල් රාජපක්ෂ මැතිතුමාල, අනිකුත් සියලු දෙනා ඔක්කොම එකතු කරගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. අපිට ඌමනා වෙලා තියෙන්නේ රටට හොඳ ආණ්ඩුවක් හදාගන්න වැඩපිළිවෙල පමණයි. මේ සියලු පාර්ශ්ව එකතු වුණොත් ඒකේ නායකත්වයේ කාලඟ තියෙනවා.
ඒ නායකත්වයෙන් කට්ටිය ඔක්කොම තීරණය කරන්න ඕන කාරණයක්. අපි ඔක්කොම එකට එකතුලා ගන්න ඕනේ තීන්දුව. අපිට හිතන්නේ කොතන ද නායකත්වයේ තියෙන්නේ? ඒක විවිධ විදිහට කතා කරන්න පුළුවන්. අපි අපි ඒ ඒ එකතු වෙන සංධානය තුළ සමාජලාවට නායකත්ව මණ්ඩලයක් ඉන්න පුළුවන්. තනි නායකයෙක් ඉන්න නැති වෙන්න පුළුවන්. කියන්න බෑ. අපිට අපිට ඒක ඒකට අනාගතේ හදා ගන්න පුළුවන් ෆෝමියුලා එකක්. කවුරුවත් අරයාටද ඉන්න හරි මෙයාගේ කුඩිය අස්සට ඉන්න හරි අරයාගේ මේ කූඩාරම අස්සට රින් ගන්න හරි එහෙම ප්‍රශ්නයක් නෑ මෙතන. මෙතන තියෙන්නේ අපි අපේ ගෞරව 16 දෙනාගේ ගෞරවය අපි තියාගෙන අපේ මතවාදය තුළ අපි ඉස්සරහට යනවා. අපි මේ මතවාදය තුළ ඉස්සරහට ගිහිල්ලා අපිට එකතු වෙන්න පුළුවන් පක්ෂ මොනවද කියලා අපි කතා කරගෙන යනවා. ඒ පක්ෂත් එක්ක අපිට වැඩ කරන්න පුළුවන් නම් පෝජන පෙරමුණට යන්න උවමනාවක් නෑ අපිට. අපි අපේ මතවාදය තුළ අපි ජීවත් වෙනවා. ඔබ කව පක්ෂත් එක්ක කතා කරගෙන යනවා කියලා මේ වෙලාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්කම ඔබේ 16 කණ්ඩායමේ SPD සානායක ගන්නට මේ වෙලාවේ අභ්‍යන්තර ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වෙනවා නෑ. කිසිම ක්‍රියාමාර්ගයක් නෑ. මම දැක්ක පත්‍රවල තරමේ දාලා තිනවා. ඒක තීරණය කරන්න ඕනේ ජනාධිපතිතුමා. ඒක ඒකට එතුමා බොහොම පැහැදිලිව කිව්වා. රැස්වීම ඉවරනකොට කරුණාකරලා කැන්වසින් කරන්න ලෑස්ති වෙන්න එපයි කියලා. ඉතින් ඒක බොහොම පැහැදිලිව එතුමා කියපු කාරණේ කියන්නේ ඔබතුමත් කැමති නේද ඒ ධූරේ? ඔබතුමත් කැමති නේද ඒ ධූරයට? නෑ නෑ අනේ මට එහෙම ප්‍රශ්නයක් නෑ. ජනාධිපතිතුමාගේ අතේ තියෙන වැඩක්. මම ඒක කිව්වේ කැන්වසින් කරන්න ලෑස්ති වෙන්න එපයි කියලා. මොකද මම දන්නවා රංගන මම 2015 අගෝස්තු 17 පත් වෙලා ඉස්සෙල්ලම මම ගිහිල්ලා එතුමාට කිව්වේ මම ඇමතිකම් ඉල්ලන්නේ නෙමෙයි එතුමා ගාවට ගිහින් මං කිව්වා සර් කරුණාකරලා මට විපක්ෂේ ඉන්න දෙන්න. මං කැමති විපක්ෂේ වැඩ කරන්න. මං අවුරුදු 13ක් විපක්ෂේ වැඩ කරේ සර් මට විපක්ෂේ ඉන්න දෙන්න කියලා මං ගියේ. හැබැයි සතියක් යනකොට එතුමා මාව කැබිනට් ඇමතිවරු විදිහටපත් කරා. මම ගිහලා ඉල්ලන්නේ. හැබැයි ඉල්ලුවා නම් එතුමා කවදාකවත් ඒක දෙන්නේ නැහැ. ඒ නිසා එතුමා තීරණ ගන්න මේ විදිහට නෙමෙයි කයි කිව්වේ කැන්වසින් කරන්න ලෑස්ති වෙන්න බා කවුරුත් කියන. ඒ නිසා කැන්වසින් කරන්න ඕනේ නැහැ. එතුමා තීන්දු කරයි කාටද දෙන්න ඕනේ කියලා තනතුරු ටික අපි කාට දුන්නත් පක්ෂය හදන්න දිවිහිමියෙන් මම කැපේනවා. ඒ සඳහා ගමින් ගමට ගිහිල්ලා මිනිස්සු එකතු කරලා වැඩ කරා. හැබැයි කොහොම වුණත් පක්ෂයේ වර්තමාන සන්ධානයේ වර්තමාන මහලේ කම්තුමා 16 දෙනාගේ ගමන නවතින තැන ගැන ප්‍රකාශයක් කරා. අපි විරාමයෙන් පසුව ඒ ප්‍රකාශය බලමු. සලකුණ සීමාවෙන් එහා දේශපාලන ඊට පමාත්‍ය දයසිරි ජයසේකර මහතා සමගයි අද සලකුණ දේශපාලන සංවාදයේ ක්‍රියාත්මක කරන්නේ. විරාමයට ගියේ මහින්ද අමරවිර මහතාගේ ප්‍රකාශයකදී ලබා ගන්නවා කියලා අපි ප්‍රකාශයේ බලමු. එතුමා කියනවා 16 දෙනාගේ ගමන කොහෙද නවතින්නේ කියලා. ඔබතුමා ඊයේ මාධ්‍යයේදී කිව්වා 16 දෙනාගෙන් කීප දෙනෙක්ගේ දේශපාලන ගමන ඉවර වෙන්නයි යන්නේ කියලා. කොහෙන්ද ඉවර වෙන්නේ කියන එක ප්‍රශ්නයක්. මම නම් කරන්න අවශ්‍ය නැහැ. තමුන්නාසෙලා දන්නවා. ඒ අයගේ ප්‍රකාශ දියා බැලුවම ජනාධිපතිවරණයක් එනවා නම් අපේ හොඳම අපේක්ෂකයා මෛත්‍රීපාල සිසිල් ජනාධිපති. ඒ 16 දෙනාගෙන් මම දන්නවා 14 දෙනෙක් 13 දෙනෙක් විතර ඒක කියනවා. එහෙමද? නෑ මම හිතන්නේ තුම මේ දැන් සති දෙක තුනකට කලින් කියපු ප්‍රකාශයක් එන්නේ මම හිතන්නේ. කවද ඒක දන්නේ? ඉතමත් මාසන්නේ කියපු ප්‍රකාශය. නෑ නෑ කිසි ගැටලුවක් නෑ. අපි කවුරුවත් කොහොමවත් නතර වෙන්නේ අපි නතර වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපි වෙන කොහෙවත් යන්නේ නෑ. ඒක බොහොම පැහැදිලි. අපි 16 දෙනාම එක මතයක ඉන්නවා බොහොම පැහැදිලිව. ඒ කාලේ විවිධ මත තිබුණා. මම පිළිගන්නවා සමහර අය කෙරෝලට ගිහිල්ලා හිටියා. නමුත් අපි කිව්ව මේක 16 දෙනා එකට ඉන්න ඕන නම් අපි ඉන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ කියන මතවාදේ. අදටත් ඒ මතය වෙනස් වෙලා නෑ. අපි සියලු දෙනාම එතන ඉන්නෝ. ඒ විශ්වාසය අපි 16 දෙනා තුළම ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා අපි අනාගතයේ ඉදිරියට වැඩ කටයුතු කරන විදිහ අපි බලමු. අපි පක්ෂයේ ඇතුළේ ඉඳන් අපි වැඩ කරන කොහොමද යන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඔබ කණ්ඩායමේ විවිධ මත පළ වුණා පහුගිය දවස් ටිකේ. අපි මේ විවිධ මත ටික බලලිමු ඉස්සෙල්ලා WDJ සෙනි රත්න මහතා, ඒ වගේම ඩිලන් පෙරේරා මහතා, සුසිල් ප්‍රේමචන්ද මහතා විවිධ ප්‍රකාශ කරා. අපි බලමු මේ ප්‍රකාශ. කූටාදේ රාජපක්ෂ මහත්මයා ගැන පුජ්ජුලියෝ යම් යම් සංවිධාන දේශපාලන පක්ෂ නිරන්තරයෙන් කතා කරනවා. මට මතකයි මම මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපේ පක්ෂ අනාගතයේදී නායකත්වය දෙන්න සුදුසු පුජ්ජලෙක් ඉන්නවා. ඒ තමයි කූටාදේ රාජපක්ෂ මැතිතුමා කියන එක මම බිලිපිටියේ රැස්වීමේදී ප්‍රකාශයට පත් කළා. මා සමග පැය ගණන් වාද කරපු අපේ පක්ෂේ නායකයෝ අද පිළිගන්නවා කූටාදේ රාජපක්ෂ මහත්මයා තමයි අනාගතයේ මේ වගකීම් බාර ගැනීමට අපේ පක්ෂෙන් ඉදිරිපත් කළ සුදුසු සා කියන එක
ජෝන් සෙනෙටර් මහත්තයත් සමහර කියන කතා වයසේ වැරද්දට කියන කතා දෙයියත් කිව්වනේ යා මේ 16 දෙනාය කණ්ඩායම තීන්දුව කළා තියෙනවා කියලා කොටාවේ මහත්තයා ජනාධිපති නෑ එහෙම තීන්දුවක් නෑ ජෝන් මහත්තයා හිතනවා කොටාවේ හොඳයි කියලා පවිත්‍රා නෝනා හිතනවා බැසිල් හොඳයි කියලා ඒ තියෙන ප්‍රශ්නේ ඒකයි හැබැයි අපි නම් කියනවා රාජපක්ෂ බෞලෙම්ම කෙනෙක් එනවනම් දෝට බැසිල් දෙකටම වඩා චමල් හොඳයි කියලා හැබැයි ජනාධිපතිවරණයට රාජපක්ෂ කෙනෙක්ම ඕනද නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවා ඉලන් පෙරේරා මන්ත්‍රීතුමා කියනවා චමල් රාජපක්ෂ මහතා තමයි ඊළඟ ජනාධිපතිවරණයට සුදුසු කියලා නෑ ඒ තුමාගේ පෞද්ගලික අදහස් අපිට අවශ්‍ය වෙන්නේ එකම දේ තමයි මේ රජය තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද දෙවෙනි කාරණේ තමයි ඊළඟට එන කුමන හෝ ප්‍රධාන මැතිවරණයකදී විපක්ෂයේ සීලු බලවේග ඒකරාශී කරගෙන මේ පාලනය වෙනස් කෙරේ දැන් මේ වෙනකොට ওই පරස්පර මතවාද එකතනකට ගෙනල්ලාද නෑ ඔය කරේ ඔය කරේ ඒ වගේ සති සාකච්ඡා කළ ඉවර කරා. එහෙනම් දැන්ට කවුද අපේක්ෂකයා? නෑ ජනාධිපති අපේක්ෂක ගැන කලබල ඉන්නවනේ මේ අපේ සුනිල් ප්‍රේමචන්ද්‍රතුමා හොඳ කතාවක් කිව්වේ. අපි හැම වෙලෙම කියන්නේ 2019 සැප්තැම්බර් ඔක්තෝබර් මාසේ තමයි කිඳවන්නේ. වැඩේ පටන් ගන්න. ඒ නිසා අර කලින් පිටපොට ගහලා දැක්කම දැන් අපි අවුරුදු එකහමාරකට කලින් මහින්ද රාජපක්ෂ මහත්මයා කැම්පේන් එක පටන් ගත්තා. අවසාන මාස තුනේනේ වැඩේ සිද්ධ වුණේ. ඒ නිසා කලබල වෙන්න ඕනේ නෑ. අපිට ඉන්නවා නම් තොගයක් දැන් UNP නම් තියෙනවා 500ක් විතර අපෙත් ඉන්නවා විවිධ නම් කියන කට්ටිය ඉතින් අපි ඕන් ගැන කලබල වෙන්නේ නැතුව ඉස්සෙල්ලා අපි දැවැන්ත සම්දානයක් ගොඩනගා ගන්න ඕන පළවෙනි දෙවනුව එකට ප්‍රතිපත්ති මාලාවක් හදා ගන්න ඕන ඊට පස්සේ අපිට නායකයෝ කවුද කියලා තෝරගන්න පුළුවන් ඒක කඩබල වෙන්න ඕනේ නැහැ ඔහොම සම්දානයක් ගොඩනගන්න ජනවිතුමගේ එකතාවය හම්බෙලා තියෙන්නේ ඔව් එතම බොහොම පැහැදිලිව ඒකට අවශ්‍ය ශක්තිය දෙයි මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විතරක් කවදාවත් දිනන්න බෑ මොකද එතුමා එදත් කිව්වා මතක තියාගන්න අපි එදා ඉඳලා අපේ SWRD බණ්ඩාරනායක මහත්තයා ඉල්ලපු ජයග්‍රහණය කරපු ඡන්දේ ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනියම නෙමෙයි ජයග්‍රහණය කරේ එදා මහජන එක්සත් පෙරමුණ විදිහට තමයි එතුමා ජයග්‍රහණය කරේ ඒක පක්ෂ ගණනාවක් එකතු වෙලා ඉතින් තනිව කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිව්වේ නැහැ ඒ නිසා එතුමා බොහොම පැහැදිලිව එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ තවත් සන්ධානයක් විදිහට අපිට ගොඩනැගෙන වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනේ. නමුත් සන්ධානයක් සකසගෙන යම් අරමුණකට යන්න නම් ප්‍රතිපත්ති තියෙන්න ඕනේ. ප්‍රතිපත්තිත් එක්ක ක්‍රියාදාමයේ ගෙනියා හැකි පුද්ගලයෝ ඉන්න ඕනේ. දැන් ඔබට මේ වෙලාවේ තීරණය ගන්න බැරි නිසාද අර 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 කලින් කිව්වා වගේ දෙපැත්තට දෝලණය වෙන නිසාද තීන්දුව ගන්න බැරි. ඒ නිසාද මේ කියන්නේ නැහැ අපි වෙලා වෙනකම් බලන් ඉන්නවා කියලා. නැති ඇයි දැන් තීරණයක් ගන්න අපි තවමත් ඉන්නේ ඉතාලම ලදරු තැනක කට්ටිය සිරු දෙනා. ප්‍රයෝජන පෙරමුණ වෙනම ඉන්නෝ. ඒගොල්ලෝ කියනවා ඔයාලා එන්න අපේ පැත්තට කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි කියනවා අපි වෙනම හදනවායි කියලා ඊළඟට විමල් විරාමසමැතිතුමාලා ගම්මන්පිලමැතිතුමාලා වාසුදේව සහෝදරලා ඊළඟට අනිකුත් පක්ෂ ටික ඒගොල්ලෝ සූදානම් පුරුළු සන්ධානයකට යන්න ඉතින් තව අනිත් දෙමළ මුස්ලිම් පක්ෂ ගණනාවක් ඉන්නවා මේකට එකතු වෙන්න ඉතින් ඒ නිසා දැම්මම ගෙනල්ලා අපේක්ෂකෙක් මෙන්න අපේ අපේක්ෂක කියලා දාගන්න සූදානම් නැහැ අපි ඉතින් ඒක එක්සත් ජාතික පක්ෂෙන් නම් මම හිතන්නේ රයිල් එක්කමසික මැතුමා කියලා තියෙනවා හැබැයි තව කට්ටියක් කියනවා රයිල් එක්කමසික මැතුමා නිකන් තියලා තින්නේ ඕම අන්තිම හරි වෙනකොට අපි වෙනස් කරලා වෙන එකකින් දා ගන්නවා කියලා සමහරු කියනවා නෑ රයිල් එක්කමසික මැතුමා සයිත්මන් දවස මාත්‍ය දෙකේකට තියලා ගහනවායි කියලා ගෙම් එක ඒ නිසා අපි ඒකට කලබල වියුද නෑ කියලා මං කිව්වේ අර මං කිව්වා වගේ මුලින් අපි අපේ පක්ෂ අතර තියෙන මේ පරස්පරතාවය දැන් GLP මාත්‍ය කියනෝනේ මේ එතුමා කියන මතය අනුව කවදාකවත් එකතු වෙන්නේ නෑ එහෙනම් ඉතින් ඒගොල්ලන්ටම කියලා කරගන්න කියනවා එහෙම වෙන්නේ නෑ මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්නේ නැහැ අපි පුළුල් සම්දානකට යන්න ඕන. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉන්නේ නැහැ අපි පුළුල් සම්දානකට යන්න ඕන. එහෙම තමයි අපි මේ ජයග්‍රහණය කරන්න ඕනේ කියලා. ඉතින් ඒ දෙන්නම ඒක මතේ ඉන්නේ අපි. නමුත් මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන කියන චරිත දෙක එක තැනකට ගේන්න පුළුවන් කියලා විශ්වාසයක් ඔබට තියෙනවද? අපේ දැඩි විශ්වාසයක් තියෙනවා ඒක කරන්න පුළුවන් කියලා. මොකද හේතුව මේ අවස්ථාවන් වෙනස්. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාට ජනාධිපතිවරණ ඉල්ලන්න බෑ. පළවෙනියෙන් ඉන්නේ ජනාධිපතිවරණ. මහමැතිවරණයක් එන්නේ නැහැ ආපහු. මොකද 2020 තමයි මහමැතිවරණයක් එන්නේ. මොකද හේතුව අවුරුදු හතරමාරකට කලින් පාර්ලිමේන්තුව විසුරවන්න නම් මේ පාර්ලිමේන්තුවේ ඉන්න 3/2ක් മന്ത്രിවරු අස්සම් කරලා දෙන්න ඕනේ කතානායකට මේක විසුරවන්න කියලා. මං හිතන්නේ කවුරුවත් අස්සම් කළ දෙයි කියලා ලබන 2019 සෙප්තැම්බර් මාසෙට කලින් පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු 3/2ක් අස්සම් කළා ගියයි කියලා මෙන්න මේක විසුරලා දාන්න කියලා. මුදල් පනතක් පෙරදුනොත්ත් පුළුවා. නැහැ. ඒක ඒත් මේ වෙන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ආණ්ඩු වෙනස් වෙනවා එතකොට. ඔව්. ආණ්ඩු වෙනස්. එච්චරයි. ආණ්ඩු කියන්නේ ඊතර වෙන අගමැති කෙනෙක් කියනවා. පාර්ලිමේන්තුව විසිරෙන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා 2019
මුලින්මෙන මැතිවරණය පළාත්සභාවේ හරුණකොට මම මේ කියන්නේ වැදගත් මැතිවරණ මුළු රටම නියෝජනයේ මැතිවරණය ජනාධිපතිවරණ. ඉතින් ඊට පෙර තමයි අපි මේ සියලු දෙනා හතර එකඟතාවයක් ආයුත්තේ. එතකොට එතනදී එක එක්කෙනාගේ නායකත්වයෙන් වෙනස් දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට වැදගත් වෙන්නේ ඊළඟ මහමැතිවරණ. මොකද මහමැතිවරණකදී එතුමා අගමැතිවරයා විදිහට පත් කර ගැනීම තමයි අනික් සියලු බලවේගවල වැදගත්කම තියෙන්නේ. ඉතින් අපිත් ඒකට උදව් කරනවා නම් ඊළඟට අපි ප්ලෑන් කරන්න ඕනේ ජනාධිපතිවරණේ අපි කවුද දාන්නේ? එහෙනම් අපි ඔක්කොම එකට එකතු වෙච්ච එකෙන් තමයි ජනාධිපතිවරණයට දාන්න ඕනේ. නැතුව මේ පෝට්ටෝ රෝණ එක්කෙනෙක් හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඕන කෙනෙක් හරි නැත්නම් විවල් විරංශ මැතිතුමාට ඕන කෙනෙක් හරි ගම්මන්පිල මහත්තයට ඕන කෙනෙක් හරි එහෙම දාන්න බෑ. එහෙනම් ඒක තමයි අපි ඔක්කොම එක තැනක ඉඳගෙන පොදු සම්දානයක ඉඳගෙන සාකච්ඡා කරලා කවුද දාන්නේ කියලා අපි ගේන්න ඕනේ. ඒ නිසා එක එක්කෙනාට අරය ගේන්න කියන්න පුළුවන්, මෙයාව ගේන්න කියන්න පුළුවන්, එක එක කතා කියන්න පුළුවන්. අපි ඒක ඉස්සර වෙන්නේ නැත්තේ, මම නම් ඉස්සර වෙන්නේ නැත්තේ. මොකද හේතුව මම පැහැදිලිව දන්නවා මේ සියලු පක්ෂ එකඟතාවයකට එන්න ඕනේ ඉස්සෙල්ලා මොනවද ප්‍රතිපත්ති, මොනවද අපි ක්‍රියාත්මක කරන්න යන්නේ, කවුද අපේ නායකයා කියලා. ඊට පස්සේ අපි මහමැතිවරණයේදී මොකද්ද කරන්නේ? එතන කවුද අපේ නායකත්වය ගන්න? කවුද අගමැතිවරයා ඉදිරිපත් කරගන්නේ? මේවත් දැන් කතා කරන්න ඕනේ. කතා කරන්න නැතුව නිකන් කලින් ඉඳලා මේ අරයා කියනවා, මෙයා කියනවා, මම තමයි කිව්වේ ආව කියනවා කියලා හරියන්නේ නැහැ. ඒක අපි කිව්වේ දිගටම පොඩ්ඩක් ඉන්න කලබල වෙන්නේ නැතුව මේ වැඩේ කරගන්න. නමුත් විශ්වාසභංග යෝජනාව වෙලාවේදී ඔය කියන කණ්ඩායම් එකතු වුණා. ඔය කියන කණ්ඩායම් සාකච්ඡා කරා. ඒ රටම දන්නවා මේ මොහොත වෙන විට. නමුත් අවසානයේදී ඒ කියන කණ්ඩායම් වලට තමන්ගේ අරමුණ සාක්ෂාත් කරගන්න බැරි වුණා. ඒ කියන්නේ එතන බිඳුණා නේද? ඔව් බිඳුණේ. ඉතින් ඇත්ත වශයෙන්ම මම ඒකයි කිව්වේ අපේ 8 දිනක් ගිහිල්ලා මංගල සමරණවත් වෙනලා ගිහින් රාත්‍රී සාකච්ඡා කරා 3 වෙනිදා රාත්‍රී. සාකච්ඡා කරලා එක්සත් ජාතික පක්ෂ කටියට කිව්වා අපි ඡන්ද දෙන්නේ නැහැ කියලා. දොර 4 වෙනිදා උදේ වෙනකොට අපි දන්නවා අපි පරාදයි කියලා. ඇත්ත වශයෙන්ම ඒ 8 දිනා ගිහිල්ලා ඔබ වාක්‍යයෙන් කියනවා ඒ 8 දිනාගේ ක්‍රියාමාර්ගයයි මේකට හේතුනේ. මොහොම් පැහැදිලිව ඒක තමයි හේතුව. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අපේ 8 දිනෙක ගිහිල්ලා කතා කරා ඒ අපේ අංග තියෙන ඔක්කොම ගිය මේ අතරතුරු ටික ගිහිල්ලා රාත්‍රී කතා කරා. කතා කරලා විතරක් නෙමෙයි පහුදා උදේ ඉඳලා ඇවිල්ලා සමහර ඇමතිවරු කිව්වා මොකටද ඔයාලා ඡන්ද දෙන්නේ මේ අපි ඡන්ද දෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කැන්වස් කරා ටික. ඔව් කැන්වස් නෑ UNP කට්ටියද අපේ කට්ටිය කියනවා. ඔයාලා මොකටද ඡන්ද දෙන්නේ අපි ඡන්ද දෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම කියපුවා ඇමතිවරු කීප දෙනෙක් අපේ හිටියා. හරි. ඉතින් එතකොට ඒ අයගේ පාවා දීමත් එක තමයි මේ සිද්ධිය සිද්ධ වුනේ. ඒකත් එක්ක අපි සියලු දෙනාම දැනගත්ත මේකෙන් මේ වෙනවා කියලා. අපිත් එක්ක එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 18කට වැඩි හිටියා ඡන්ද දෙන්න. හැබැයි ඔවුන්ගේ ජීවිත විනාශ කරන්න අපිට ඉඩ දෙන්න බැහැ නේ. අපි වගේම 16 දෙනෙක් වගේ ගිහිල්ලා ඒගොල්ලොත් ඡන්ද දුන්නා නම් මොකද වෙන්නේ? ඒ 16 දෙනාට ඒ 18 දෙනාට විශාල අර්බුදයක් එනවා. ඒ නිසා අපි කිව්වා ඔයාලා ගිහිල්ලා පක්ෂත් එක්ක එකට එකතුලා ඡන්ද දෙන්න කියලා. අපි පරදිනවා කියලා දැන අපි හරි සාක්ෂි අපි කිව්වා නෑ මේකට අපිට මග අරින්න බෑ. නැත්නම් අපිටත් ඕන නම් අයින් වෙලා හිටියා නම් තාම අපිට පාඩු ඉන්න තිබුණා. නමුත් අපි කිව්වා අපි ගත්ත තීන්දුවක් තිබුණා. ඒ තීන්දුව අපි එකා වගේ වැඩ කරා. අපි ඒකාබද්ධ විපක්ෂ කට්ටියත් එක්ක එකට එකතුලා කතා කරා, සාකච්ඡා කරා. ඒ වගේම අපි එකට එකතුලා වැඩ කටයුතු කරා. UNP කට්ටිය අපිට වැඩිය කලින් ඇවිල්ලා අපිත් එක්ක වැඩ කරා. මේ මේ සියලු දෙනාගේම ගෞරවය රකින්න ඕන නම් සහ මහ බැඳු බැඳුම් කර පිළිබඳව අපි කතා කරපු දේවල්. ඒ වයින් අපිට අපව ගැලවෙන්න බෑ. ඒ සියලු කාරණා සම්බන්ධ කරුණු 13ක් තියෙන එක ගැන. ඉතින් ඒ නිසා ඒකට ඡන්ද දෙනවා හැර ඒකෙන් පැනලා යන්න අපිට බෑ. ඒ නිසා තමයි පරදිනවා කියලා දැනදෙන අපි 16 දෙනාම කියලා ඡන්ද දුන්නේ. ඉතින් ඒක මම අපි සන්තෝෂ වෙනවා ඒක. හැබැයි ඔය පුටුවේම වාඩි වෙලා පහුගිය සතියේ මහින්ද අමරවීර මහතා කිව්වේ ඔයිට හාත්පස වෙනස් කතාවක්. අපි එතුමගේ කතාව බලමුද? අපි විශ්වාස මංගල සහයෝගය දෙන්නම්. ඒ වෙනුවෙන් ඇත්තටම SB සානායක ඇමතුමායි තිලංග නියෝජ්‍ය කතානායකතුමා තමයි මේ වෙනුවෙන් වැඩපිළිවෙල හැදුවේ. අපි ඔය කියන සාකච්ඡාවලට ගියෙත් නැහැ, ඒකාබද්ධ එක්ක සාකච්ඡාවලට ගියෙත් නැහැ, UMP කණ්ඩායම් එක්ක සාකච්ඡා කරෙත් නැහැ මම. හැබැයි ඒගොල්ලේ ක්‍රියාදාමයක් ගෙනිච්චා. ගෙනිහිලා අපිට කිව්වා මේ වෙලාවේ මේක දිනන්න පුළුවන් මේක. මම මේ වෙලාවේ යෝජනා කරා අපි අයින් වෙමු අමාත්‍ය මණ්ඩලෙ. මොකද අපි ඉන්න ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව නේ මේ ඡන්ද දෙන්නේ. ඒ වෙලාවේ ඩිලාන් පෙරේරා තව ඇමතිවරු කීප දෙනෙක්ම ඒකට සහයෝගය පළ කරා. නමුත් අවාසනාවට අනික් කට්ටිය ඒකට කැමති වුණේ නැහැ. මම හිතන්නේ එතන තමයි එක ටර්නින් මේ 16 දෙනාගේ ඉන්න කෙනෙක් ටිකක් අසභ්‍ය වචන කියලා සිද්ධියක් ඇති වුණා. ඒ සිද්ධියෙන් පස්සේ දෙපැත්තක රැස්වීම දෙකක් තිබුණා. එකක් තිබුණා විශ්වාස බංගෙට පක්ෂව දෙන්න ඕන කියන කට්ටිය, ආගියුමන්ට් වලට ආපු කට්ටිය වෙනම තිබුණා. මට ජනාධිපතිතුමා උදේ කෝල් කරලා ඇහුවා කණ්ඩායමක් එනවා ඔයත් එන්න කිව්වා. මම එතනට ගියායි වෙලාවේ.
ඒ වෙලාවේ එතනට ආව SB සානායක මහත්මයා, තිලංග සුමති බාල මහත්මයා, නිමල් සිරිපාල මහත්මත් ආව. ඒගොල්ලෝ කිව්වා මේකට ප්‍රමාණවත් මන්ත්‍රීවරු නැහැ, ඒ නිසා අපිට දිනන්න බෑ කියලා. ඒ නිසා ඡන්දේ වර්ජනය කරන එක හොඳයි කිව්වයි. මම කියන්නේ ජනාධිපතිතුමා එතෙන්ද කියපු කතාව. ගොඩක් අය කියන මේ ජනාධිපතිතුමා කිව්වා ගිහිල්ලා ඡන්දේ දෙන්න කියලා. එහෙම කිව්වේ නැහැ. මට ඒක ස්ථිර වශයෙන් කියන්න පුළුවන්. එතුමන්ලා සාකච්ඡාවල හිටියේ නැහැ කියනවා. එතකොට කවුද සාකච්ඡාවල හිටියේ? මම පළවෙනින් කියන්නම්. ඉතල එතුමා කිව්වා මේ අර මගේ කට්ටයක් දාන්න ඉති කලින් එක්සත් ජාතිපක්ෂයත් එක්ක. ඒ අදාළ පේපර් එක හැදුවේ මමයි ලසන් තලගිවන මහත්තයෙක්. මේ ඡන්දෙ පෙරදුනාම අපි කිව්වා ගිහලා ජනාධිපතිතුමාට සර් අපිට මේකට මේ සම්බන්ධව ඉස්සරහට යන වැඩපිළිවෙලක් අපි හදන්න ඕනේ කියලා. අපේ 39 දෙනාම එක සාකච්ඡාවකට ගෙනවා. ඒකට පේපර් එක මමයි ලසන් තලගිවන මහත්තයමයි හදලා ගෙනල්ලා අපි ඉදිරිපත් කරා. අපි කිව්වා කාරණා තුනක්. එකක් තමයි අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක ආණ්ඩුවක් කරන්න සූදානම් නැහැ පළවෙනි. දෙවෙනි එක ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ වෙනත් නායකයෙක් කරද්දී අපි ආණ්ඩුව ඉස්සරහට අරගෙන යන සූදානම්. තුන්වෙනි කාරණේ ඒ දෙකම බැරනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාසිල්ල මැතිතුමා අපේ අගමැතිවරයා විදිහට තියාගෙන අපි ආණ්ඩුව අරන් යන්නේ. මේක තමයි අපේ කාරණේ. මේකට සාකච්ඡාවට ගන්නවක් ගියා. එතනින් පස්සේ ඔය ඇති වුණු සිද්ධීන් සිද්ධ වුණා. අපි ඇත්තටම තිලංග සුමති බාල මැතිතුමත් ඒ වගේම SP සානායක මැතිතුමත් සුනිල් ප්‍රේමජයන්ත මැතිතුමා අනුරාධපුර මැතිතුමාලා මේ සියලු දෙනා තමයි ගිහිල්ලා එක එක කණ්ඩායම් එක සාකච්ඡා කරේ. විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂ සහෝදරුත් එක්ක. එතකොට ඒ සාකච්ඡා දිගින් දිගටම ගියා. මේකේ අවසාන කතාවක් එතුමා කිව්වේ නැහැ. ඒ කතාව තමයි කැබිනට් එකට කලින් අපේ කණ්ඩායමේ මතය කියලා අපි නිමල් සිරිපාසිල්ල මැතිතුමාට කිව්වා ගිහිල්ලා කියන්න අපිට තීන්දුවක් ගන්න වෙනවා අගමැතිතුමනි ඔබතුමා අයින් වෙන්න කියලා. එතකොට ඒ තීන්දුවට කවුරුවත් විරුද්ධුනේ නැහැ. ගිහිල්ලා ඡන් දෙන්න අර මේ ඔය මොකක්ව කතා කිව්වේ නැහැ කවුරුවත්. රණ්ඩු වෙච්ච ඒවා මොකක්වත් උනේ නැහැ. ඒක එකමතිකව ගත තීන්දුව. ඒ තීන්දුවෙන් කාටවත් පැනලා යන්න බෑ. ඒකේ 39 දෙනාම හිටියා. 39 දෙනාම තමයි කතා කරලා කිව්වේ අපි ගිහිල්ලා මේක කියමු කියලා. එතනින් පස්සේ තමයි මේ මම අර කිව්වා වගේ 8 දෙනා අතෙන්ට ගිහිල්ලා වෙන කතාවක් කියනවා, මෙතෙන්ට ගිහිල්ලා තව කතාවක් කියනවා, ওই කතාව ගිහින්. අවසාන වශයෙන් ජනාධිපතිතුමා කල්පනා කරා සමහර කට්ටියක් ගිහිල්ලා පක්ෂව ඡන්ද දෙයි කියලා. හැබැයි දැන් පක්ෂව ඡන්ද දුන්නා හොඳයි. ඒතර මේකේ කට්ටිය හොයාගන්න තිබුණා අපිට කවුද මේ නරමියෝ ටික කියලා. හැබැයි ඒක හොයාගන්න නම් බුන්නේ නැහැ අපිට. හරි. හැබැයි ඒ தත්වය ඇති වුණයින් පස්සේ තමයි එදා උදේ අවසන් තීන්දුවක් ගන්න අපව මහින්දමනතුමාලා ගෙදර රැස්වීමක් හැඳවලා තිබුණා. අතර මම එදා ලංකාවට ආවේ එදා උදේ. මං හිටියේ නැහැ දවස් දෙකේ. එදා තමයි අවසාන තීන්දුවක් කරන් තිබුණේ. ඒකට සමහර කට්ටිය ඇවිල්ලා හිටියේ නැහැ. මයින් සමසික මැතිතුමා ඇවිල්ලා ඉඳලා තිබුණේ නැහැ. අපේ සොයිස මැතිතුමා ඇවිල්ලා ඉඳලා තිබුණේ නැහැ. ඒ වගේ කීප දෙනෙක් ඇවිල්ලා ඉඳලා තිබුණේ නැහැ. හැබැයි එතුමා කියනවා එතුමාලා කලින් මෙතුමා යෝජනා කරා. කලින් ඇමතිකම් වලින් ඉවත් වෙමු කියලා. නෑ ඇමතිකම් වලින් ඔය වෙන කතාවක්. ඇමතිකම් වලින් අයින් වෙනවද නැද්ද කියන එක නෙමෙයි තීරණය වෙන්නේ. ඇමතිකම් වලින් අයින් වෙලා ඡන්ද දෙනවද කියන එක නෙමෙයි තීරණය වෙන්න ඕනේ. මොකක්ද ඒකේ කතාව? ඡන්ද දෙනවා නම් ඡන්ද දුන්නා ඉවරයිනේ. මොකද්ද වෙලා තියෙන්නේ? අපිට අපේ මොකද එවැනි යෝජනාවක් ආවද? එවැනි යෝජනාවක් අපේ බලාපොරොත්තු මොකද්ද? අපේ බලාපොරොත්තු තමයි මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වයේ බාර ගන්න නැත්නම් අයින් වෙන්න ඕනේ කියන එක නෙමෙයි කතාව තිබුණේ. අපි කිව්වේ ඉස්සෙල්ලා මේ විශ්වාසමංගේ පරද්දලා ඊළඟ තීන්දුවට යමු. එතනින් පස්සේ තමයි මොකද මේක විසිරුණා නේ එතකොට. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කැමති නැතිනම් ඉස්සෙල්ලා අයින් වෙමු කියලා ඒක නෙමෙයි කතාව. වැදගත් වෙන්නේ ඡන්දෙ දිනේ. ඡන්දෙ දීලා තමයි ඊටු ටික තීරණය කරන්න තිබුණේ. හරි? ඉතින් අපි දැන් ඡන්දෙ දීලා නැහැ පිළියට ආවේ. හරි? ඒ වගේ ඒක මුකුත් ප්‍රශ්නයක් නෑ. මොකද මේ මොනවා හරි ගෑවෙනවා දැන් ඒ. මුකුත් නෑනේ. ඡන්දෙ දෙන්න තිබුණා ඉස්සර. ඡන්දෙ දීලා ඊටු ටික කරන්න තිබුණා. හැබැයි එහෙම කෙරුන්නේ නැහැ. ඉතින් මම ඒක එතුමාට දොස් කියන්න සූදානම් නැහැ. දැන් මේ එතුමා කතාව ඔබ ඇහුවා. ඒකෙන් පස්සෙත් ඔබ අර කීපු කාරණාව තාදුරටත් වළංගුයි. ඒ කියන්නේ 8 දිනක් මංගල සමුර නැමතුමාලා ගෙදරට ගිහිල්ලා කරපු කතාවෙන් මේ සියල්ල වෙනස් වුණා කියලාද? මම ඔබට කියන්නම්. මේ විශ්වාස බංගෙදී පැහැදිලි ලෙස ඊටාම නරක විදියට කුලය පාවිච්චි වුණා. එක එක පුද්ගලයන්. මේකට ඡන්දෙ දී ගැනීම සඳහා. මතකද තියා? ඒ වගේම මුදල් පාවිච්චි වුණා. හරි. ඒ වගේම තනතුරු අනාගතයේ දෙන්න හදන තනතුරු ඊළඟට එක්සත් ජාතික පක්ෂය ඇතුලේ කොහොමද ඊළඟට ස්ථාවර වෙන්නේ කොහොමද කියලා සංවිධායකකම් දෙන්නේ කොහොමද කියලා මේ සියල්ල සාකච්ඡා වුණා. ඔබ බොහොම ස්ථිරව එහෙම කියන්නේ කොහොමද? ඔබට සාක්ෂි දෙනවා එහෙම කියන්නේ. ඒ තොරතුරු සියල්ල මම කැමති නැහැ ඇවිල්ලා මේ මාධ්‍ය වලට ඇවිල්ලා කතාව කියන්න. අපි ඉඳගත්තුත් කතා කරලා මට කියන්න පුළුවන් ඔයා ගිහිල්ලා මෙන්න මේ කතාව කිව්වා මල් ළඟ තියෙන රෙකෝඩින් කියලා කියන්න. මට කියන්න පුළුවන් ඒක. 23 23 දෙනාගේ ඒ නිසා මම කාටවත් චෝදනා කරන්නේ නැහැ. හැබැයි අපි එකමතයක නොහිටීම පිළිබඳව අපිට විශාල කනගාටුවක් තියෙනවා. මටත් නැත්තම් කිසි ගැටලුවක් නැහැ නේ.
මටත් ඉන්න තිබුණා එහෙම. මන්ත්‍රීතුමනි මට මේකට උත්තරයක් දෙන්න. 23 දෙනාගේ කණ්ඩායමේ අය අතර මුදල් එහා මෙහා වීමක් සිදු වුණාද? මම ඒක නම් ඕන්නේ නැහැ. නෑ මම ඒක ඉච්චර පිළිගන්නේ නැහැ. අපේ අතර අපේ කට්ටිය අතර සමහර කාරණා ගැන කතා තියෙනවා. නමුත් මම ඒක එහෙම කියන්න සූදානම් නැහැ. හැබැයි එක්සත් ජාතික පක්ෂය අය පිරිසක් මම දන්නවා ගණනාවක් මට එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා මෙහෙමයි කියලා. ඉතින් ඒ නිසා ඒක ගැන බොහොම පැහැදිලි සාක්ෂි තියෙනවා. ඒ කියන්නේ ඔය 23න් 8ක් ගැනද සාක්ෂි තියෙන්නේ ඔබට? නෑ මම ඒක කිව්වා මම ඒ 23 දෙනා ගැන එහෙම කතා කරන්න සූදානම් නැහැයි කියලා. ඔවුන් විවිධ කාරණා මත සමහරලාවට සමහර අය තමන්ගේ දේශපාලනය ගැන කොහොමද තීන්දුව කරන්න කියලා එක එක්කෙනාට ප්‍රශ්න තියෙනවානේ. ඉතින් ඒ වගේ ඒ කාරණා මත එතන ඒ තීන්දුව ගන්න ඇති. අපි ඒක ගැන එහෙම නෙමෙයි කල්පනා කරේ. අපි කල්පනා කරේ අපි මේ 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 බැඳුම් කරේ පළවෙනි එක රටම හොරගම් කරපු රටේ මහ බැංකුව කොල්ල කාපු පුද්ගලයන් ආරක්ෂා කරන රකින්න අගමැති කෙනෙක් තවත් රකින්නවද නැද්ද? එච්චරයි කරන්න තිබුණේ. ඒ නිසා අපි බොහොම පැහැදිලිව අර්ජුන මහේන්ද්‍රන් ලව රැකපු අගමැතිවරයාට විරුද්ධව අපි ඡන්දය දුන්නා. ඉතින් අපි ඒකට සතුටු වෙනවා. අපිට විරාමයක් ගන්න අවස්ථාව දෙන්න. විරාමයට යමු. සංකුණ සීමාවෙන් එහා දේශපාලන සීමන්නේහ දේශපාලනයේ සලකුණ දේශපාලන සංවාදයේ දැසිර ජයසේකර මන්ත්‍රීවරයා සමගයි සාකච්ඡා කරමින් සිටින්නේ. මන්ත්‍රීතුමනි, ඔබේ කැබිනට් සගය ඔබ කැබිනට් මාධ්‍ය හමුවට පෙනී හිටිය පහුගිය කාලේ එකවරම ඔබ නැවතුණා. ඔබේ සගය තවමත් සිටිනවා රාජිත සේනරත්න අමාත්‍යවරයා. එතුමාගේ ප්‍රකාශය රටේ ආන්දෝලනයකට තුඩු දීලා. අපි එතුමාගේ ප්‍රකාශය බලමු. පළාත් සභාවේ ඇමතිවරණයක් යෝජනා කරලා තියෙනවා මැයි 18 ප්‍රභාකරන්නේ මියගිය දවස ශෝක දිනයක් කරන්න ඕනේ කියලා. රජයේ ස්ථාවරය මොකද්ද ඇමතුමායි ගැන? ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතර කාල JVP එක සමරුවේ තමන්ගේ විරු සමරුව. උතුරේ මැරුණේ මිල්නාඩුවේ කොහේ හරි ඉන්න කට්ටියද නැහනේ. මුත LTT සංවිධානය කියන්නේ ත්‍ස්රවාදී සංවිධානයක්. ඉතින් JVP ඒ සංවිධානයේ ලෝකෙම ත්‍ස්රවාදී සංවිධානයක නම් කරලා තියෙනවා. ඒ අපිට ත්‍ස්රවාදී වුණාට මේ මිනිසුගේ අම්මලා තාත්තලා අක්කලා නංගිලා එදාට ඒක විරුවන් සමරනවයි කියලා කරන්නේ මොකද්ද? ඒ විරුවන්ගේ අතෙන් ඝාතනය වුණේ කවුද? අපේම දරුවෝ. ඇමතුම විරුවන් නැතිව ඝාතනය වුණේ ත්‍ස්රවාදීන්. ත්‍ස්රවාදීන් විතරද ඝාතනය වුණේ? යුද්ධයක කොහමද එහෙම ඝාතනය වෙන්නේ? ඒ කියන්නේ ඔබතුමා කියන්නේ හමුදාවතින් සිවිල් ජනතාව මම නෙවෙයි ඔය හැම මිනිස්සයම දන්නවනේ. දැන් 71 කැරළේදී ඝාතනය වුණේ ඔක්කොම JVP ත්‍ස්රවාදීන්. ඇමතුම JVP එක වගේ නෙමෙයි LTT සංවිධානය කියන්නේ ජාත්‍යන්තරයේ ඔය දෙකෝලංගෙන් විජේවීර මහත්තයයි ප්‍රභාකරන් මහත්තයගේ කරපු වෙනස්කම් කියන්න මට. වගකීමෙන්ද ඔබතුමා කියන්නේ ශ්‍රී ලංකා හමුදාවතින් LTT ත්‍ස්රවාදීන් අමතරව මරන ඒ කියන්නේ හමුදා මාධ්‍ය ප්‍රකාශකතුමත් මෙතන ඉන්නවා. හමුදාව ආවත් ශ්‍රී ලංකා හමුදාවේ ඉන්න ඕනම නිලධාරිය පිළිගන්නවා යුද්ධයකදී අනිත්. දැන් ඔබතුමා කියනවාද ලෝකෙ යුද්ධයක් වෙලා තියෙනවා කියලා? ෆයිනන්සකෙන්ම ඝාතනය වුණේ නැත් යුද්ධයක්. ආත්‍යන්තර මට්ටමින් ලංකාවේ හමුදාවට චෝදනාවල් එල්ල වෙන වෙලාවක ඔබතුමා ඔය වගේ ප්‍රකාශයක් කරන්නේ. ඒකට සහයක් නෙමෙයිද ඔබතුමාගේ ප්‍රකාශය හරහා සිද්ධ වෙන්නේ? අතරේදී මිනිසු ඝාතනය වෙනවා. එතුමා සමග සම අසුන්වල ඔබතුමත් කාලයක් ඔය ප්‍රකාශන ව්‍යාකරණ කරනකොට බලාගෙන හිටියා. ඔබට දැන් ඒක දිහා බලාගෙන ඉන්නකොට මොකද හිතෙන්නේ? මම එදා හිටියනම් නොහිටියව ගැන තමයි මම සන්තෝෂ වෙන්නේ එදා දවසේ. ඇත්තටම මේකට උත්තරයක් දෙන්න කලින් මට පොඩි තවයි කාරණාවක් තියෙන සමාවෙන්න එතනට යන්න කලින් ඔබ කැබිනට් තීන්දුව තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එවක සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සිට නොයන්න තීරණය කළේ මෙව්වගේ වෙනසද? ඔව් උත්තරයක් කිරීම දෙන්න. ඔව් අත වශයෙන් මේක තැනකට ආවෙන් පස්සේ රංගර මම කල්පනා කරා ඒ රණ්ඩුවකට තමයි අවසානේ යන්නේ. මොකද දිගින් දිගටම දැන් අපි එන්නේ කැබිනට් මාධ්‍ය හමුවට කැබිනට් මණ්ඩලයේ ගත්ත තීන්දුව ටික ප්‍රකාශ කරන්න. ඒක ඇවිල්ලා එක එක දේශන දියන්න නෙමෙයි ඉන්නේ. හරි? ඒ වගේම ඇවිල්ලා ආපු වෙලේ ඉඳලා රාජපක්ෂලාට බයිනෝ. ඉතින් ඕකෙත් ඉවරක් තියෙන්නේ බයි. හැමදාම මේක මේ මොකරි ක්‍රමේදයක් තියෙනවා. ඉතින් ඔව් මම බොහොම දුරට ඔව අහගෙන හිටිය සමහර කාරණා මම සමහර කාරණාට මම මගේ කතාව කියලා මම නිකන් හිටියා. අත වශයෙන් ඒක මාධ්‍ය හමුවකට වැඩි කැපේ කියන්නේ. يعني මේ රටේ ඉන්න ආණ්ඩුවේ තීරණ දැනුම් දෙන නිල හමුව. ඒක මේ එක එක පුද්ගලයාගේ පුද්ගල කතා කියන නෙමෙයි. දැන් මේත් වෙලා තින්නේ ඒකනේ. මේක රයිසෙනන්ට මැතුමාගේ ප්‍රකාශයක් නෙමෙයි. ඉතින් හැබැයි අන්තිමට යන්නේ කාටද? රජයට මොකද කැබිනට් ප්‍රකාශය හමුවේ මේ ප්‍රකාශ කරා. ඔව් රජයේ නිල ප්‍රකාශයක්. ඒතකොට එහෙම තමයි අපිට පිළිගන්න වෙන්නේ. ඉතින් එතකොට කල්පනා කරන්න වෙනවා අපිට මේ රටේ ත්‍රස්වාදීන් කවුද? ත්‍රස්වාදී නොවන ත්‍රස්වාදීන් මරා දමපු වීරයෝ කවුද කියලා හඳුනගන්න බැරි
ඉතින් මේ ප්‍රකාශක කරපු ප්‍රකාශයක් නිසා ආණ්ඩුවත් අද අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ජනාධිපතිතුමත් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඒක තමයි ජනාධිපතිතුමා එදා කිව්වේ මේ ත්‍රස්තවාදීන් කවුද මේ 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 රණවිරෝ කවුද කියලා අඳුරගන්න බැරි මේ ඇමතිවරු අපේ ආණ්ඩුවේ ඉන්නවා කිය. හැබැයි එතුමාගේ ප්‍රකාශ වලින් බරපතලම ප්‍රකාශය තමයි මේ ප්‍රකාශය. නමුත් එවැනි සම ප්‍රකාශ දිගින් දිගටම සිද්ධ වුණා. හැබැයි හැමදාම කැබිනට් මාධ්‍ය හමුවේ එතුමා ප්‍රකාශක හැටියට ඉන්නවා. ඊළඟ සතියෙත් එයිද? මම නම් දැන්නේ ඉතින් ආණ්ඩුවෙන් අහන්නුනේ තව මම නම් එදා මම ජනාධිපතිතුමාට බොහොම පැහැදිලිව කිව්වා සර් මේක වෙනස් කරන්න වෙයි කියලා. මීට කලින් ගොඩක් මම මේ ඇමතිවරු ඉන්න කාලේ. මම රාජසේනාරත්නතුමා හොඳ මිනිසෙක් වෙන්න පුළුවන්. නමුත් කැබිනට් ප්‍රකාශකෙක් විදියට ඉතාම කන්ට්‍රෝවර්ෂියල් කාරණා කියන්න ගියාම අපි හැල්ලුවට ලක් වෙන එක පැත්තෙන්. අපි ඒ වගේම කියපු ඒවා ආපහු පවුදවුදේ කන්ට්‍රඩික් කරනවා. දැන් මේ ගිය සතිය කියපු එකක් මේ සතිය නෑ එහෙම නෙමෙයි මේ එහෙම ඇනගත්තේ මම හිතන්නේ මාධ්‍ය බොහොම අපූර්වවට පෙන්වලා මාධ්‍ය වලින් පෙන්වන දවස ගන්න. ඉතින් එතකොට අපේ ක්‍රෙඩිබිලිටි එකනේ මේ වැඩෙන්නේ. එතකොට අපේ අපේ විශ්වසනීයභාවය, ආණ්ඩුවේ විශ්වසනීයභාවය, ආණ්ඩුවේ ප්‍රකාශකෙක් විදියට කියන විශ්වසනීයභාවය සියල්ල කඩා වැටෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මම දැන් මේක වෙනස් කරයිද නැද්ද කියලා. කෙසේ වෙතත් තව දුරටත් ඉන්න ඉන්න ඒක තවත් බැරරුම් වෙනවා මිසක නතර වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම කියන්නේ මම අපි පක්ෂයක් විතරක් නෙමෙයි ශ්‍රී ලාංකිකයෝ විදියට රාජසේනාරත්න මහත්මයාගේ ප්‍රකාශ අපි දැඩි ලෙස පිළිගුණ යුතු වෙලා දකින්න. මම ඒක බොහොම පැහැදිලිව කිව්වා. ඒ නිසා මේ මේ අහිංසක දැන් බලන්න මම මට මේ ළඟදී එකක් මම දැක්කා නන්දිකනාල කලපුවේ අර අහිංසක දෙමළ මිනිස්සු ගන්න අලුත් මේ මේ යන්ත්‍ර ගෙනල්ල මේ මිනිස්සු ඉන්න තැන් හොයාගෙන හමුදාව බෝට් වලින් අරන් එනකොට මේ මිනිස්සුන්ට වෙඩි තිබ්බනේ එල්ටීටී එක. ඉතින් දැන් මේ මේ දැන් මේ අනිත් පැත්ත දැන් මොකද්ද මේ කියන්නේ? දැන් කියන්නේ මේ අපි අපේ හමුදාව වෙඩි තිබ්බා මේ අර අහිංසක මිනිස්සුන්ට කියලා. ඉතින් ඇස් දෙක ඇරලා නෙමෙයිද මේ 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 මේගොල්ලෝ පහුගිය කාලේ බලන් හිටි. හැබැයි දැන් මේ 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 ඕක කූට ප්‍රාප්ති හැටිය තමයි මේ ප්‍රකාශය සිද්ධ වෙන්නේ. නමුත් මේ ආණ්ඩුව දිගින් දිගටම ආණ්ඩුවේ විවිධ තැන්වලදී විවිධ ප්‍රකාශ මේ ආකාරයෙන් සිද්ධ වුණා. මේ රටට කරගන්න හානියක් නෙමෙයිද? පැහැදිලිද? දැන් මේකෙන් නොකිය කියන්නේ මේ දැන් අපේ අර නේස්බි සාමිවරයා බ්‍රිතාන්‍යේ ඉඳලා මේක රකින්න හදනවා. ඒ මිනිස්සු කියනවා 7000 මැරුණේ කියලා. දැන් මේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශ මොකද්ද කියන්නේ? අපේ අතින් අපේ හමුදාව අතින් සාමාන්‍ය දෙමළ මිනිස්සු මැරුවා කියලා කියන්නේ. ඉතින් මොකද්ද මේ කතා කරන්නේ? ඒ කියන්නේ අපේ රණවිරෝ පාවා දෙන වැඩපිළිවෙළ මේ අවසාන වශයෙන් තීන්දුව වෙලා තියෙන්නේ. එතකොට කොහෙද අපි මේ යන්නේ? අර අපි මේ ජිනීවා මානවිකම් කමිටිය අපි උත්සාහ කරනවා මේ මේ පුළුවන් තරම් අපි අතින් ඝාතනය වුණේ නැහැයි කියලා කතා කරගන්න. අඩුමතර මේ ඝාතනය වුණා උනේ අඩුමතර මේ 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 අර වගේ අතරමැදි වුණ හුමාරුකින් සිද්ධ වුණ හිතාමතා අපේ හමුදාව ඝාතනය කරේ නැහැයි කියලා පැහැදිලි සාක්ෂි සහිත ඔප්පු කරන්න පුළුවන්. ඒක ඔප්පු කරන්න අපි උත්සාහ කරනකොට ජිනීවා මානවිකම් කමිටුවේ මෙහි ඉන්න මාධ්‍ය ප්‍රකාශක කියනවා මරණ අය මේ මරණ අපේ හමුදාවදී මරණ නමුත් ඔබත් ආණ්ඩුවේ රැඳී ඉන්න කාලය තුළ ජිනීවා මානවිකම් කමිටුව තුළ ආණ්ඩුව කරපු ප්‍රකාශ ඔබට මතක ඇති. විශේෂයෙන්ම එක්සත් ජනපදයේ යෝජනාවට ආණ්ඩුව සමනුග්‍රාහකත්වයේ දැක්වීම මේවා තුළ මේ රට පාවා දීමක් නොවේද සිද්ධ වුණේ? නෑ, පැහැදිලිව මේක අපි එන්න කලින් සිද්ධ වුණ කාරණා 2015 අපි එතකොට අපි ආණ්ඩුවේ හිටියේ නෑ 2000 මම මහමතිවරයෝ ඉදිරියේ කාලේ වැඩ කරේ. හැබැයි අත්ත වශයෙන් ඒ පිළිගැනීම බොහොම පැහැදිලිව කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා තිබුණ නැහැ. කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරේ නැහැ මේවා. ජනාධිපතිතුමා දැනන් හිටියේ නැහැ මේ ගිහිල්ල මංගල සමරමැතිතුමා මේ මේකට කෝස්පොන්සර් කරනවා කියලා. නැත්තම් සමානුග්‍රාහකත්ව දක්වනවා කියලා. මේවා එහෙම කරන්න නැතුව ගත්ත දේවල් මේ. හැබැයි ඒක අරගෙන ඉවරලා දැන් එතුමා ඒකට අත්සන් කරලා ඉවරුනාම තමයි රටක් විතර අපිට දැන් ඒකට උත්තර දෙන්න වෙලා තියෙන. දැන් ඒගොල්ලෝ අවිල කියනවා දැන් තමුසෙලා ගිහිල්ලා මේ කිව්වනේ මේ විදේශ මිනිසුරන් ගෙන්න කැමතියි කියලා. දැන් කවුද ඒකට එකඟ වෙලා තියෙන්නේ? ඒකට එකඟ වෙලා තියෙන්නේ මංගල සමරන මහත්තයා. හැබැයි වන්දි ගන්න වෙන්නේ කාටද? රට විදිය අපිට. ඒතර ජනාධිපතිතුමා කියනවා මේ එන්න දෙන්නේ නැහැ අපි කාටවත්. ඒතර විජේසේන රාජපක්ෂ මහත්තයත් කියනවා නෑ එන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි එන්න දෙන්නේ නැති කීම තුලම වැඩක් නෑ. පිළි අරගෙන ඉවරයි. කීම තුලම එතුමගේ අධිකරණ මැතිකමක් නැතුව යනවා. හරි? එතුමා ඒකත් එක්ක සටන් කරනවා සමහර කාරණා සම්බන්ධ. ඉතින් අපි දැන් අන්තිමටම අපිට එක 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 කාරණාවලට අපිට යන්න වෙලා තියෙනවා. මේක පුද්ගලයෙක් ගිහිල්ලා කරපු ක්‍රියාදාමයක කාරණයක් හින්දා මේක කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළා නැහැ. මේ මේ කෝස්පොන්සර් කරනවා කියලා එහෙනම් අනුමැතියක් ගන්න ඕනේ. අපි කොහොමද මේකට මුණ දෙන්නේ කියලා කතා කරගන්න කිසිම දෙයක් කතා කරන්න තිබුණේ නැහැ. ඉතින් ඒකයි මම කියන්නේ එක එක පුද්ගලයන් විසින් කරනු ලබන ක්‍රියාකාරකම් මත අවසාන වශයෙන් මුණ දෙන්නලා තියෙන රටේ අනාගත පරපුරට අපිට. නිසා ඒක ඒක ඒකට ඒකට මුණ දෙන්න තමයි දැන් අපි ඊළඟට කල්පනා කළේ. ඔබ ඔබ ඇතුළු කණ්ඩායම විපක්ෂයට ආව ඒ තීන්දුව తీරන වලට පිටුපාලා. ඒ කියන්නේ මේව ගැලපෙන්නේ නැහැ කියන කාරණේ සඳහන් කළා. නමුත් තවත් දැන් මේ සම්මුතිවාදී ආණ්ඩුව ගමන් කරමින් සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම සහයෝගය දෙනවා. ජනාධිපතිතුමත් කියනවා අපි මේ ආණ්ඩුව ගෙනියනවා කියලා. තවත් අවුරුද්දක් එකහමාරක් තියෙනවා. මේ අවුරුද්ද එකහමාර තුළ ඔයවැනි
සිද්ධීන් තවදුරටත් සිදු වුණොත් අපේ රට කොතෙන්ටද යන්නේ? ඒක තමයි එකයි අපි කියන්නේ පක්ෂයක් විදියට ඉන්න කෙනෙකුට ඕන නම් ඉඳ කියමු. හරි? අත්තර දිනකට ඕන නම් කරුණාකරලා ගිහිල්ලා ඇමතිකම් බැරනම් ඕන එකක් අරන් ඉන්න. මේ පක්ෂය තවදුරටත් මේ පෞකාරකම් වලින් අපි ගලව ගන්න ඕන. පක්ෂයේ පෞකාරකම් වලින් ගලව ගන්න නැතුව හතර දිනකට ඉන්න ඕනේ පළියට පක්ෂේ තරන් ගිල්ල එතන තියාගත්තම තියෙන ප්‍රශ්නේ තමයි ජනාධිපතිතුමා එදා බොහොම පැහැදිලිව කිව්වේ. අපි මේ 2015 ජනවාරි පෙබරවාරි 10 වෙනිදාට පස්සෙත් ඇති වුණ තත්ත්වය තේරුම් ගන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. ඊටත් වඩා පල්ලෙහා තත්ත්වයක මේ පක්ෂේ වැඩෙනවා. මේ ආණ්ඩුව හිටියොත් ඒක නිසා කරුණාකරලා අවසන් දිනයක් තීන්දුව කරන්න කවද්ද මේක අපි යන්නේ කියලා. ඒක ජනාධිපතිතුමාට තේරෙනවා. ඉතින් ඒකයි අපි කියන්නේ කරුණාකරලා මේ 23ද 25ද 18ද නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් මේ ආණ්ඩුවේ රැඳී සිටිය යුතු නැහැයි කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. අපි කියන්නේ අගමැතිතුමාට 120 දෙනෙක් ඉන්නවා ඡන්ද දුන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඉතින් ඒගොල්ලන්ට කරගන්න දෙන්නකෝ. හැබැයි ඔය කණ්ඩායම දැන් ඔය සහය ආණ්ඩුවේ ඉඳී සිටිය යුතුයි කියන කණ්ඩායමේ මතවාදය තමයි නෑ අපි එළියට ගියොත් ජනාධිපතිතුමා තනි වෙනවා. අපි එතුමාව රැකගන්න ඉන්න ඕනේ කියලා. ඉතින් ඒ දැන් ජනාධිපතිතුමා තනියලා නෑනේ. ජනාධිපතිතුමා තනි වෙන්නේ මොකද? එතුමාට මේ තනිකම් දෝෂයක් තියෙනවා මේ. හරි? මේ ඇමතිකම් වල ඉඳීම සඳහා කරන කතාවනේ ඔය කරන්නේ. හරි? ජනාධිපතිතුමා ආණ්ඩුව හරියට කරයි. එතුමා ජනාධිපති. හරි? ජනාධිපතිතුමා බය නැත. ජනාධිපතිතුමා කියනවාද පක්ෂයයින් වෙන්න කියලා. ඉතින් එහෙනම් එතුමා කියනවා නෑ නෑ ඉඳින්න අනේ මාව බේරගන්න. මේ ඔයාලා ඉන්නේ එහෙම කිව්වේ නෑ. එතුමා කිව්වේ කරුණාකරලා අයින් වෙන්න. හරි? ඉතින් ඒ නිසා මේක අවබෝධ කරගෙන විවිධ කතා කියන්න පුළුවන්. ජනාධිපතිතුමා තනි වෙනවා අනේ එතුමා ආරක්ෂා කරගන්න ඕනේ. පක්ෂ නායකයට ගන්න බැරි දේ තීන්දුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙතනින් ඉවත් වෙමුයි කියන තීන්දුව. නෑ ඉතින් අපි ඒක මධ්‍යම කාරක සභාව විදිහටනේ තීන්දුවක් ගත්තේ මේ ආණ්ඩුව පක්ෂ දෙක එකතු වෙන්න කියලා. ඉතින් ආපහු ඒ තීන්දුව මධ්‍යම කාරක සභාවෙම ගන්න ඕනේ තීන්දුවක් තියෙන. ඒක අපි මධ්‍යම කාරක සභාවේ ගත්ත තීන්දුවත් එක්ක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු වෙන්නේ. ඒ ඉවත් වෙන මධ්‍යම කාරක සභාවේ තීන්දුවට නායකයාට කරන්න පුළුවන් බලපෑම නැත්තම් නායකයාගේ වාචික ප්‍රකාශයේ කොයිතරම් බලපත්‍ර බලවත්ද කියන එක ඔබ හොඳට දන්නවා. නෑ ඒක තමයි මම කිව්ව විවරණ. දැන් එතුමාමනේ ප්‍රකාශ කරේ ගිය සති එතුමාම ප්‍රකාශ කරනවා කරුණාකරලා තීරණයක් ගන්න කියලා. මොකද එතුමා එහෙනම් කියන්න බෑ නෑ නෑ යන්න බෑ ඔයාලා ඉන්න මේ ශ්‍රී ලංකා දූතයෝ නෑ එතුමා කිව්වේ ඒක නෙමෙයි කරුණාකරලා තීන්දුවක් ගන්න. දැන් මේ පක්ෂය අයින් වෙන්න ඕනේ කියලා එතුමා තීන්දුව කරන්නේ. ඉතින් එතුමාගේ මතය බොහොම පැහැදිලි මධ්‍යම කාරක සභාවේ සියලු දෙනාට එතුමාගේ මතය මොකද්ද කියලා. ඉතින් අපි ඒකට මං එකයි කියන්නේ මෙතන රණ්ඩු කරගෙන යන්නේ නැතුව ඉස්සෙල්ලා මේ සංවිධාන වැඩකටයුතු ටික ඉවර කරලා ටක් ගාලා මෙතනින් මේකෙන් ගැලවෙන්න ඕනේ නැත්නම් තව තියෙන ඔය ඔක්කොම කුණු ගොඩවල් ඔක්කොම අපේ ඔළුව උඩින් තමයි යන්නේ. අපිට අවසන් විරාමය දෙන්න. අවසන් විරාමයෙන් පසුව මොන ගැහෙනවා? සංකුණ සීමාවෙන් එහා දේශපාලන ඊට පමාතේ දයසිරි ජයසේකර මහතා සමග ක්‍රියාත්මක කරන සලකුණ දේශපාලන සංවාදයේ අවසාන සාකච්ඡා වටේටයි අපි ප්‍රවිෂ්ඨවන්නේ. ඇමතිතුමනි හිටපු ඇමතිතුමනි සමාවෙන්න අපිට තවමත් කියනවා ඒ ළඟදි මෙහෙම වෙයි කියලාත් බලාපොරොත්තුවක් තියෙන්නේ. කොහොමනත් මේ ඔබ 16 දෙනා ජනාධිපතිතුමාගේ ඔළුව නරක් කළා කියලා අමාත්‍යවරයෙක් කියනවා. අපි ඒ ප්‍රකාශයට යමු. ඒ ප්‍රකාශය බලමු. මේ ආණ්ඩුව හැවිලා අවුරුදු 3ක් වෙනකොට ජනතාවගේ පොඩි ප්‍රශ්නක් තියෙනේ. මේ ආණ්ඩුව වැඩන්නේ ආණ්ඩුව මොකුත් කරව නැහැ කියලා. මේක ජාතික ආණ්ඩුවක්. ජාතික ආණ්ඩුවක හිටපු දැන් 16 දෙනෙක් කෙලිලා කියලා තියෙනවා. ඒ 16 දෙනෙක් මේ කඩා කපල් කරා. ඊට පස්සේ ජනාධිපතිතුමාගේ ඔළුව නරක් කරා ඒගොල්ලෝ කියලා. දැන් හරි අවුරුදු 1ක් මාරා තියෙනේ. අපි ජනාධිපතිගේ අගමැතිගේ ඉල්ලන්නේ දෙන්නම එක අදාසෙන් ගියොත් 2020 වෙනකොට ජනතාවට ප්‍රතිඵල පෙන්වන්න පුළුවන්. එහෙම නැත්තම් අගමැතිතුමාටත් කලවෙනවා, ජනාධිපතිට කලවෙනවා, අපිටත් කලවෙනවා, ජනතාවට කලවෙනවා. දැන් හරි බලලා දෙන්නම එකතු වෙලා ජනතාවට සංවර්ධන කරන්න කියලා අපි ඉල්ලීම කරනවා. රටට කෙලවුණේ කොහොමද කියලා එතුමා කියනවා. එතුමා ගොළුන රක්කලාද වෙන්නේ අපි ජනාධිපතිතුමා ගොළුන කරේ නෑ. නෑ එතුමා කියන කාරණේ කියන්නේ ජාතික ආණ්ඩුව තුල කටයුතු ඉදිරියට කරගෙන යන්න බැරුණේ ඔබ 16 කණ්ඩායම මේක ඇතුළේ ඉඳගෙන වැඩ අවුල් කරා කියලා. 16 කණ්ඩායමනේ දිගම්බර මාත්‍යලමයි ලියට ඇවිල්ලා කැබිනට් එක කරුණාම කියන කතා ආපුවාම මොකද ඒගොල්ලෝ ඒගොල්ලන්ටත් කරගන්න දෙයක් නැහැ. අපිට ඇලිගෙන වැඩක් නැහැ සර් මේක කරන්න බෑ මේ මියාකට කොහෙද මේ යන්නේ කියලා කල්පනා කරන්නේ ඒගොල්ලොත්. ඉතින් ඒගොල්ලෝ මේ ඉෂුව එක මීට වැඩිය හොඳට දන්නවා. නමුත් ඒගොල්ලන්ට ඕනේ ජාතික ආණ්ඩුවක් ගෙනියන්න. ඒක විශේෂයෙන් දෙමළ ජනතාවට අවශ්‍ය කරන කාරණයක්. ඉතින් ඒගොල්ලෝ දකින්න ඒ නිසා තමයි ඒගොල්ලෝ යම් කැළඹීම කියන්නේ. මම හිතන්නේ ඒ වගේම ඒගොල්ලෝ දන්නවා දැන් මේ මෙතන බොහොම පැහැදිලිනේ තොන්නමන් මැතිතුමා ශක්තිමත් වෙලා තිනවා මේ මැතිවරණයෙන් පස්සේ පෙබරවාරි 10 වෙනිදා මැතිවරණේ
තොණ්ඩන් මැතිතුමා සියලුම දේවල් දිනුවා ඔක්කොම ටික. දිගම්බරම්ලා පරාද වුණා. ඉතින් ඒකත් එක තමයි උන්ට ඒ අමාරුව තියෙන්නේ. ඉතින් බය ඉන්නේ දැන් මේක කඩාවැටෙන විට කෙල වෙනවා කියලා කියන්නේ ඒගොල්ලන්ට. ජනතාවට මුකුත් වෙන්නේ නැහැ. ජනතාවට අපි හරි පාරක් හදලා දෙන්න. ඉතින් ඒ නිසා අපි දිගම්බර මැතිතුමාලා කියන්නේ මේ තොණ්ඩමන් මැතිතුමත් එක තියෙන පුද්ගලික වෛරක්කාරකම ගැන කල්පනා කරන්න නැතුව මේ අර ජීල්පීස් මැතිතුමා වගේ පොඩ්ඩක් මුළු කල්පනා කරලා මේ එකමුතුකමට ලෑස් වෙන රට ගොඩ ගන්න. ඉතින් ඒකට තමයි අපිට. නමුත් එතුමා කියන එක කාරණයක් තමයි ජනාධිපතිතුමා අගමැතිතුමා එක මතයකට එන්න ඕනේ. එක මතයකට ඇල මේ ගමන යන්න ඕනේ කියන එක. එහෙම එක මතයකට එන්න පුළුවන්ද මේ සමුතිවාදී ආණ්ඩුව? නෑ ඉතින් මේක අපිට බොහොම පැහැදිලිව මේ සුදේව තියෙන්නේ මේ ආර්ථික ප්‍රතිපදිත් එක පටන් ගත්ත ප්‍රශ්නයන්නේ මේ තියෙන. අත්ත වශයෙන් එතන තමයි තියෙන අර්බුදේ තියෙන්නේ. ඉතින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අපි ජාතික සම්පත් විකුණන්නේ නැති, ඒකට අකමැති සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක පටන් ගත්ත ආර්ථික ක්‍රමයක්. ඒ වගේම අපි සෝෂල් මාකට් ඉකොනොමි නැත්තම් මේ සමාජ විද්‍යාවන් වල ආර්ථිකයත් එක්ක යන්නේ. එක්සත් ජාතික පක්ෂය ඉන්නේ තනිකර නියෝ ලිබරල් ආර්ථික මතවාදයත් එක්ක. ඔවුන් ප්‍රයිවටයිසේෂන් ගැන නැත්තම් පෞද්ගලීකරණය ගැන ඔවුන්ට ජාතික සම්පත් ගැන විශ්වාසයක් නැහැ. ඔවුන් පුළුවන් තරම් මේ තියෙන ඔක්කොම විකුණලා දාලා පෞද්ගලීකරණයට දාලා තරංගය ඇති කරලා එහෙම ඉන කට්ටියක්නේ. ඉතින් මේ ආර්ථිකයේ තියෙන අර්බුදය මේ මතවාදී මේ ගැටුම තමයි මේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් අතර තියෙන්නේ. ඉතින් ඒක සමනය කරගන්න නම් අපි දෙගොල්ලෝ එකතු වෙලා කතා කරන්න ඕනේ. මෙච්චර කාලයක් එහෙම කතා කරන්නේ නැතුව අගමැතිතුමාට ඕන කරන සියලුම ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කිරීමට යාම තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒකින්ද මේ ආර්ථික මතවාදයන් සම්බන්ධ තියෙන ප්‍රශ්නේ කවදක්වත් ගැට ගැහෙනවා නෙමෙයි. මම ඒකයි කිව්වේ. එක තැනකට ආවෙන් පස්සේ ජනාධිපතිතුමා තුන් පාරකට වැඩි කිව්ව අගමැතිතුමාට කරුණා කළා ඔබතුමා ඉම්බෙලා මම කාටද මේක දෙන්න කියලා. ඉතින් ඒ කියන්නේ එතුමා තවදුරටත් ආණ්ඩු කරගන්න කැමැත්තක් නෑ එතුමා. මොකද මේ ගැටුමත් එක යන්න බෑ. නමුත් දැන් ඔබ ඇතුළු කණ්ඩායමත් මුලින් කියපු කාරණේ තමයි රනිල් වික්‍රමසිංහ මහතාවියත් විය යුතුයි. එක්සත් ජාතික පක්ෂයේ වෙන කෙනෙකුට මේ අගමැතිකම දිය යුතුයි කියලා. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් වෙනවද එතුමා ඒවත් තුසනේ? පැහැදිලිව. මොකද එතන තියෙන්නේ ගජමිතුරු දේශපාලනය. දැන් අපි මහින්ද රාජපක්ෂ මහත්තයරි කියන්නේ පෞල්වාදී කියලා. ඉතින් එතන පෞල්වාදී නම් මෙතන ගජමිතුරු දේශපාලනය. තමන්ගේ ක්ලික් එකක් තමයි මේක හසුරුවන්. ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපති අගමැතිතුරෙන් අයින් වෙලා වෙනත් කවුරු හරි පක්ෂේ එනවා නම් එක්කෝ කරුජයසිරි මැතිතුමා හරි නැත්නම් රංජිත් මැතිතුම් බණ්ඩාර මැතිතුමා හරි නැත්නම් සහිත් ප්‍රේමදාස මැතිතුමා හරි කවුරු හරි අපිට ඒ අයත් එක්ක වැඩ කරන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ වෙන විදිහකට මේ ආර්ථික ක්‍රමයේ දකින අය. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ඒ ඉන්න පිරිස අතර එහෙම මේ ආර්ථිකය ගැන දකින අය නෙවෙයි ඉන්නේ. ඒගොල්ලන්ට මේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ තියෙන දුක වේදනාව කඳුල ගැන එහෙම කවදක්වත් හිතන්න පුළුවන් අය නෙවෙයි. ඒගොල්ලෝ කල්පනා කරන්නේ පුළුවන් තරම් මේක ඕපන් කරලා දාපුවම පොඩි වුන්ට මොනවා ටිකක් හම්බෙයි කියලා. ඒක තමයි දැන් මේ අද සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආර්ථික ක්‍රමය යටතේ දුප්පත් මිනිහා තවත් දුප්පත්කමට වැටෙනවා මිසක ඔවුන් තවත් දරිද්‍රතාවයට පත් වෙනවා මිසක ඔවුන් අහුලගෙන කන දැනකට පත් වෙනවා මිසක ඔවුන්ට කවදාවත් විමුක්තියක් හම්බෙන්නේ නැහැ. ඒකයි අපි කියන්නේ මේ රටේ දුප්පත් මිනිස්සු ගැන අහිංසක දුප්පත් මිනිස්සු ගැන හදවතින් කම්පා වෙන ආණ්ඩුවක් අපිට අවශ්‍යයි. අපි ඒ සඳහා තමයි අපේ ක්‍රියාදාමය සිද්ධ කරගෙන යන්නේ. දැන් මේ ක්‍රියාදාමය රටේ දේශපාලනේ මේ කාරණා ගැන සාකච්ඡා කරන අතරවාරයේ ජනතා විමුක්ති පෙරමුණ වෙනම යෝජනාවක් ගේනවා. 20 වෙනි සංශෝධනය හරහා විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. ඔබ ඇතුළු කණ්ඩායම මේකට සහයෝගය දෙනවද? නෑ, අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපේ මතවාදී තියෙනවා ජනාධිපති ධුරය අහෝසි කළ යුතු නැහැ කිය. දැන් අපි දැනට ඒකේ තියෙන බලතල සෑහෙන ප්‍රමාණයක් අපි අඩු කරලා තියෙනවා. අපි ධර්ම මතය තමයි මේ පළාත් සභා ක්‍රමය තවදුරටත් තියෙනවා නම් පළාත් සභා ක්‍රමය ආරක්ෂා කරගෙන ඉන්න අවසන් යතුර තමයි ජනාධිපතිකම. ජනාධිපතිතුමා විසින් පත් කරන ලබන ආණ්ඩුකාරවරයාට ඕනම වෙලාවක පළාත් සභාව පවරා ගැනීම සඳහා අවශ්‍ය කරන නැත්නම් විසුරුවා හැරීම සඳහා අවශ්‍ය කරන කටයුතු කරන්න පුළුවන්. හැබැයි අපි කිසියම් වෙලාවක ජනාධිපති ධුරය අහෝසි කරනවා නම් එතකොට පැහැදිලිව මොකද අපි සර්වානන්ද විචාරකතුමයි ඒ වගේම පාරේන්ද්‍රනාසිංහ විචාරකතුමයි දුන්න නඩු තීන්දුව 1987 පළාත් සභා මැතිවරණය පිළිබඳව ඒකේ අවසාන වශයෙන් 5-4 බෙදිලා ඒ තීන්දුව දෙන්නේ. එයින් පස් දෙනෙක්ගේ නායකත්ව දෙන සර්වානන්ද විචාරකතුමා කියන්නේ මේ පළාත් සභා ක්‍රමයේ අවසන් නිමට අපි ඇවිල්ලා තියෙන්නේ. බලේ බෙදීමේ අවසන් නිමට ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් එහාට ගියොත් මේක ෆෙඩරල් තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා ඒක බැඳලා තියෙන අවසන් හූය තමයි ජනාධිපති ක්‍රමය කියන්නේ. ඒ නිසා ජනාධිපති ක්‍රමයේ තියෙන තාක් දුරට 1987 පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරගන්න පුළුවන්. හැබැයි ඒ නැති වුණ දවසට
විශාල අර්බුදයක් එනවා. හැබැයි දැන් ඔබ ඔබ ශ්‍රී ලංකා 2005 මේ මත ඉන්නවා කියලා කියන 2005 2010 2015 2005 2010 මහින්ද රාජපක්ෂ මහතා 94 ඉඳලා ශ්‍රී ලංකා 2005 පොරොන්දුව තමයි මේක අහෝසි කරනවා කියලා. එතකොට මොකක්ද බොරු පොරොන්දුව? නෑ ඒක ඒක අහෝසි කිරීම තුල ඊළඟට හදන්න හදන්නේ මොකද්ද කියලා කල්පනා කරන්න එපා. දැන් අපි එකයි කියන්නේ දැන් ජනාධිපති දැන් එකක් කිව්වේ ජනාධිපති ධූරය දැන් මේකට බොහොම පැහැදිලිව තියෙනවනේ කාරණයක් ජනාධිපති ධූරය අහෝසි කරන්න පළවෙනිින් තුනෙන් දෙකක් ඕන. දෙවනුව ජනමත විචාරණයක් ඕන. මේ ක්‍රමය තුලත් අපිට ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බැහැ. මොකද හේතුව අපි එකට ගියා 2010 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තියද්දි අපිට තුනෙන් දෙකක් නැතුව තියද්දිත් හැබැයි මේ ක්‍රියාදාමය තුල අපිට තුනෙන් දෙකක් ගන්න ලැබුණේ නැහැ. ඊට පස්සේ ජනමත විචාරණයකට යන කාරණාවක් තිබුණා. ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ. දැන් මේක බොහොම පැහැදිලිනේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාලට උමනා වෙලා තිබුණේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන ගමන් ඒකෙන් හැලෙන කැලේ ටික ගෑනලා අගමැතිගේ පුටු උඩර දාගන්න. ඒකනේ කරේ දැම්මේ. අන්තිමටම ජනාධිපතිතුමා සත්භාවයෙන් සංශෝධනයේ යම් තාක් දුරට වෙලා තියෙනවා. ඔව් සත්භාවයෙන් ජනාධිපතිතුමා තමන්ගේ බලතල අත්හරින්න කතා කරපුවාම ඒ බලතලේ වැඩියෙනුත් අරගෙන ගියනල්ලා අගමැතිත් අයින් කරන්න බැරි තැනකටම ගියනලා සංශෝධනයක් දාගත්ත 19 අටුගේ වසර සංශෝධනය. ඒකනේ දැන් මේ රට අරාජික වෙන්න හේතුව නැත්තම් ජනාධිපතිවරයාට කැමති අගමැති කෙනෙක්පත් කරන්න බැරි නම් මොකටද මේ මේ ආණ්ඩුවක් කරන් යන්නේ? හරි ඒක මෙතන ඒ අරාජකත්වය ඇති කරා මෙතන. එතකොට ඒකත් එක තමයි අපි භයානක තත්වයකට පත් වෙන මේ ජනාධිපතිකමේ අහෝසි කිරීමත් එක්ක ඊළඟට එන අගමැති කියන්නේ ජනාධිපතිරත් එහා ගිය බලය සහිත විධායක අගමැති කෙනෙක් බවට පත් කරගන්න හදන්නේ මේක. ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒකයි මම කිව්වේ මේක තව දොරටත් සාකච්ඡා කළ යුතු කාරණයක්. අපිට පාර්ලිමේන්තු විදියට තීන්දුව తీරන ගන්න පුළුවන් කොහොමද අපි මේක කරන්නේ කියලා අපි දැනට අපේ මතය අපි ව්‍යවස්ථස් අර ව්‍යවස්ථායක මණ්ඩලෙ දිවිච්ච ඒ සාකච්ඡාවේදී අපි බොහොම පැහැදිලිව කියලා තිනවා. ජනාධිපතිකමේ බලතල බෙදනවා නම් ජනාධිපතිකමේ අහෝසි කිරීම ගැන නැවත වතාවක් අපිට කල්පනා කරන්න සිද්ධ වෙයි කියලා. ජනාධිපතිතුමාගේ මතය මොකද්ද? ජනාධිපතිතුමා එදත් එතුමා හිටියා මේක අහෝසි කරන්න ඕනේ කියන මතේ. අදත් එතුමා ඉන්නේ මේ මතේ. ඉතින් හැබැයි එතුමා එක් කියන්නේ එතුමා ඔයකට පටල ගන්න එපා. ඒක පාර්ලිමේන්තුවෙන් කරන්න. දැන් සමහර මෙච්චර කාලයක් තිබුණේ ජනාධිපතිවරුනේ මේක බ්ලොක් කරේ එන්න දීලා. දැන් එදා ජනාධිපතිතුමා කිව්වේ නැන්නේ අනේ මයව ගලවන්න එපා මේ එහෙම තියන්න කියලා කිව්වේ නැහැ. එතුමා කිව්වෝ ගලව ගන්න ඔක්කොම ටික කියලා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය තමයි කිව්වේ ගලවන්න බෑ එහෙම. ඒ නිසා දෙකේ තුනෙන් දෙකේ ඡන්දයක් අවශ්‍ය නැහැ ජනමත විචාරණයකුත් අවශ්‍ය නැහැ. ඒ නිසා ඔයාලට කරන්න පුළුවන් මෙන්න මෙච්චරයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දුන්නා. ඒ නිසා තමයි එතන හිර වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ පාර්ලිමේන්තුව විදියට ඊළඟට තව මාස ගණනක් ඇතුළත මම හිතන්නේ අපිට සාකච්ඡා කරන්න වෙයි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒකෙදි කතා කරන විලාසයත් එක්ක කොහොමද අපි පළාත් සභා ක්‍රමය අපෙන් ගැලවෙන්නේ නැතුව එය ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙන. අපි දැනට අපේ විරෝධතාවයේ තියෙන්නේ ඒකයි. ඒ නිසා ඒක හදාගන්න පුළුවන් වැඩපිළිවෙලකට අපි ආ යුතු. මම විශ්වාස කරනවා රටට ශක්තිමත් නායකත්වයක් අවශ්‍යයි. ස්ථාවර නායකයෙක් නැත්තම් අපිට මේ රට ඉස්සරහට ගෙනියන්න ටිකක් අමාරුයි. ඒ නිසා මම හිතන්නේ ඒ සඳහා අපි යම් මතවාදයක ඉන්නවා. ඒක අපිට සාකච්ඡා කරන්න පුළුවන් කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියලා. ඔබේ නවසාර වශයෙන් මේ ප්‍රශ්නේ අහන දෙන ඔබ කිව්වා ඊළඟ මැතිවරණයක් ඉලක්ක කරගෙන පුළුළු සන්ධානයක් ගොඩනගිය යුතුයි කියලා. ඒකට විපක්ෂයේ ඉන්න සීලු කණ්ඩායම සමඟ සාකච්ඡා කරනවා. ඒ පුළුළු සන්ධානය තුළට එක්සත් ජාතික පක්ෂයේ පිරිසකුත් එකතු වෙයිද? ඔව් අත වශයෙන් දැන් තියෙන තත්වයත් එක්ක මොකද ඒගොල්ලෝ කල්පනා කරනවා ඒගොල්ලන්ගේ පක්ෂයට තවදුරටත් අනාගතයක් නැහැ කියලා මේ විදිහට ගියොත්. ඒ නිසා දැන්ටමත් සමහර පිරිස් එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ප්‍රගතිශීලී කොටස් සහ එක්සත් ජාතික පක්ෂය තවදුරටත් මේ විදිහට ගියොත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය තුළ ඔවුන්ට කවදාකවත් බලයට එන්න බැහැයි කියලා කල්පනා කරන පිරිස් ඔවුන් ඇත්ත වශයෙන් රටට ආදරය කරන පිරිස් ඉන්න විශාල සංඛ්‍යාවක්. ඒ අය ක්‍රමානුකූලව සාකච්ඡා කරමින් ඉන්නෝ. මම හිතන්නේ එක තැනකට ආවෙන් පස්සේ අපිට පුළුවන් ඒ අයත් එකතු කරගන්න. මම හිතන්නේ රටට ආදරය කරන පිරිසක් අපිට අද අවශ්‍ය වෙලා තියෙනවා මේ රට ගොඩ ගන්න තැනකට ගේන්න. ඉතින් මම හිතන්නේ ඒකට එකතු වෙන්න කාටවත් බාධාවක් නැහැ. කාටවත් අපි වැටවල් බැඳලා තියන්න බෑ. අපි ඔක්කොම එකට එකතුලා මේ වැඩේට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ අපි සියලු දෙනාම එකට එකතුලා වැඩ කරන තැනකට මේක අරන් යා යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එක්සත් ජාතික පක්ෂයේ පිළිබඳව ඔබ කතා කරපු නිසා ඔබට මතක ඇති පක්ෂේ නායකත්වයේ වෙනසක් ඕනේ කියන කාරණාව ඔබ පෙනී සිටියා එදා ඉඳන්. ඊළඟට ඔබ ඒ පිළිබඳව කලකිරීමකට පත්වලා ඉන්න ආකාරයක් දක්නට ලැබුණා. ඔබ පෙනී සිටි නායකත්වයේ නිසාද කලකිරීමට පත්ුනේ? මා දැනගන්න කැමතියි. එතකොට ඒ එදා ඔබ පෙනී සිටි නායකත්වය අද මේ ඉන්න ප්‍රගතිශීලී පිරිසට නායකත්වය දෙන පාටක් පේන්න තියෙනවද? නෑ, ඔබ කියන්නේ සෛත් ප්‍රේමදාස මැතිතුමාගෙන් සෛත් ප්‍රේමදාස මැතිතුමා මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් එක්සත් ජාතික පක්ෂයෙන් එළියට එයි කියලා. නෑ, එළියට එමක් ගැන නෙමෙයි මං කියන්නේ. ප්‍රගතිශීලීන්ට නායකත්වය දීමක් ඔබට එදා දුන්නා. එතුමා ඒ ක්‍රියාදාමයට සම්බන්ධයි. මොකද මං දැක්කා එතුමා මේ මැයිදිනේට කරපු කතාව. මැයිදිනේ කරපු කතාව එක්ක එතුමා වැඩ කරා නම් මං හිතන්නේ මේ රට මේ මේ විදිහට නෙමෙයි එතුමා කල්පනා කරන්නේ. ඒකයි මං කියන්නේ. ඒකින්ද එතුමා ඒ පක්ෂය ඇතුළේ ඉන්න යම් හොඳ අදහස් තියෙන කෙනෙක්. ඉතින් අපේ සටන
කලින් කරපු එකයි ප්‍රශ්නේ තිබුණේ ඉතින් කලින් කරලා මම මං අහපු ප්‍රශ්නේ තැනට ඔබ තාම එන්නේ නැහැ. ඔව්. ඒ ඉන්න ප්‍රගතිශීලීන්ට නායකත්වයක් දෙන්න පාටක් පේන්න තියෙනවද? ඒක ඉතින් කියන්න බෑ. එතුමා ආවිල්ලා තමයි බලන්න තියෙන්නේ. කාටවත් මේ කලින් කියන්න බෑ. අරය ආවිල්ලා මේ කරයි කියලා අපිට කියන්න බෑ. කියන කතා සමල්ලාවට අපම අනිත් පැත්තට හැරෙන්න පුළුවන් නායකත්වයක් ගත්තෙන් පස්සේ මම දැන්නේ දැනට එතුමා කියන කතා වලින් අපිට පේනවා නෑ මං රනිල් වික්‍රමසිංහ වෙනස් වෙච්ච නායකත්වයක් එතුමතුළු තියෙනවා. පක්ෂයේ තියෙන මේ තත්ත්වය වෙනස් කරන්න ඔහු නායකත්වය දෙන්න පාටක් පේන්න තියෙනවද කියලා මම මට නායකත්වය ආවට පස්සේ නෙමෙයි. ඒක තමයි මං කියන්නේ එතුමා මං කිව්වේ ඒකයි. දැන් අන්නේ එහෙම වුණා ලේසි මං මේ අර ප්‍රගතිශීලී කට්ටියත් එක්ක ඉනවා කියලා කල්පනා කරපුවා. නෑ ඉතින් එතුමා ගන්න නැන්නේ මේක බාර ගන්න නැහැ. ඉතින් බාර ගන්න නැත්නම් මම දන්නේ මොකක්ද හේතුව කියලා. දැන් උන් බාර ගන්න නැත්නම් ඉතින් දිනේ කවද්ද බාර ගන්න මේක? ඉතින් දැන් මේක මේ අවුරුදු ගන්නට කලින් ගන්න අපි සටන් කරා. අන්තිම ඊටසේ අපි පැත්තර කරලා අපි එළියට ආවා. එළියට ආවම එතුමා කිව්වා තව අවුරුදු 2025 වෙනකල් රයින් ලික්කොසික මහත්තයා ඉන්න ඕනේ කියලා. දැන් ඔය පහුගිය කාලේ කියලා තිබුණා. ඉතින් මේක මේ නියෝජ්‍ය නායකත් වෙලා පක්ෂයේ අර්බුදයකුත් තියෙනකොට පක්ෂයේ යටතට්ටුව මිනිස්සු මේ එතුමට යම් ආදරයක් තියෙනවා. ඉතින් මං කියන්නේ මේක බාර අරගෙන පරදින්න බලාගෙන ජන්ද කරන්න වෙයි සමහරවිට පළවෙනි පාර පරිදි කියලා දිලන්නම් බලන්න ගහන්න බෑ ගේම් එක. නේද රාහුල් ගාන්ධි පරදිලන්නේ තියෙන්නේ. ඉතින් ඔහු අපව නැවත හිමිට මේක හදලා ගයි ගනි. ඉතින් ඒක එහෙම තමයි. ඉතින් හැමදාම දිනන්න හම්බෙන්නේ නැහැ. එතුමා නායකයා වුණොත් ඔබතුමා අයිත් UMP දනවද? නෑ මගේ බලාපොරොත්තුවක් නෑ. ඔබෙන් අවසානම ප්‍රශ්නේ මේ අහන්නේ දැන් ඔබේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිද්ධ වෙනවා. මේ ප්‍රතිසංවිධාන කටයුතු අතරේ 23න් කී දෙනෙක් ඔබත් එක්ක නවතීද? මං හිතන පක්ෂයට ආදරය කරන බහුතර පිරිසක් ඉන්නවා. මං අර කිව්වා වගේ 7-8 දෙනෙක් UNP එකට නවතී. ඉතින් අපි කියන්නේ ඒක ඉක්මනින් කරලා ඉවර කරමු කියලා. ඒකට අපිට මේ ලේසි මේ හරියටම මේ පක්ෂෙත් එක්ක ඉරක් ගහගන්න පුළුවන්. ඔව් පක්ෂෙත් එක්ක හිටගන්නේ කවුද කියලා හරියට දාගන්න. ඉතින් ඒක නිසා අපි කොහෙවත් යන්නේ නැහැ. අපි ඉන්නවා පක්ෂය ඇතුලේ. ඉතින් අපි 23 දෙනාට ආදරෙන් කියන්නේ කරුණාකරලා අපි එකට එකතුලා වැඩ කරමු කියලා. ඉතින් ඒක ඇතුලේ 7-8 දිනක් සමාල්ලාවට නවතින්න පුළුවන්. ඉතින් නවතින කටියට දැම්මම නැවතිලා අපිට මේ අනික් කට්ටිය වුණනම් ලේසියි අපිට. ඒතර අපි දන්නවා නිවර්දි අපිත් එක්ක ඉන්නේ කවුද කියලා. අනිත් අය බබාලද? ඒකේ ඒගොල්ලන් හිතා එව්වනම් ලේසියි කියලා ඔබ කියපු සමහර අහන්න මිතුණා. එව්වනම් ලේසියි කියන්නේ ඉතින් එතකොට අඩුව ධර්මයේ රංගන අපි දන්නවනේ අත්ත වශයෙන් කවුද ඉන්නේ කියලා. අපිට එකයි කල්පනා කරේ. ඉතින් එතකොට ඉන්න කට්ටියට ඉන්නම හිතනවා නම් එතන ඉඳලා අනික් කට්ටියට එනවනේ. ඒතර මං හිතේ එකයි වැදගත් වෙන්නේ කිය. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට අද සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි. ඉදුතුනි රැඳී සිටට ස්තුතියි. හැමදාමත් සලකුණු දේශපාලන සංවාදයෙන් අපි සීමාවෙන් එහා දේශපාලනය සාකච්ඡා කරනවා ඔබට දැනෙන විදිහට. ලැබුණ සතියේ එලෙස සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු වෙයි. සමු දෙන්නේ සෝදායි සතියක් ඔබට ප්‍රාර්ථනා කරනවා.